සුබ සවසක් සුබ රාත්‍රියක් සේරම ඔය කියන හැම විදියකටම අපිට ඔබට ආමන්ත්‍රණය කළ හැකි ප්‍රියදර මිතුරු මිත්‍රෙනි ඉතින් අදත් අපි සුපුරුදු නවාතැනේ සිකුරාදා රාත්‍රී 10:30 කණිසම මෙහි නාම අනන්‍යතාව පැහැදිලි ඔබ දන්නවා මා නෝන මම රස දින හදක රසකාමිත්වය ඉතින් සුවිසාල ප්‍රතිචාර පෞරක් වට අපිට යලි නැගී සිටීමට සිදු වුණා අපි මේ තුන්වෙනි අධිරය ක්‍රියාත්මක කරන ඔබ නිසා ඔබ වෙනුවෙන් දෙරණ තිරේ ඉතින් අද රස දෙන හද සුවිසල් සංගීතඥ પરම්පරාවක පුරුකක් ජේෂ්ඨ පුරුකක් සිරිවර්ධන සනුහරේ වර්තමානිකයා වර්තමානිකෙක් කියලා කිව්වත් හරි ඒක පටන් ගන්නේ මේ සිරිවර්ධන પરම්පරාවේ පීට සිරිවර්ධන නැමැති අපේ ජේෂ්ඨ ශිල්පියෙක් ඉතිහාසය පෝෂණය කරපු එකම එතුමාගේ දෑබර පිරිඳ කරුණාදේවිය මේ අපේ මේ කාලේ මේ සංගීතය පෝෂණය කරපු සංගීතයට මේ ඇත්තරම සංගීතය ආරම්භ කරපු දේශීය සංගීතය නෘත්‍ය සහ ඒ පාර්ශ්වයන් ස්පර්ශ කරමින් නියෝජනයක් හැටියට පටන් ගත්ත දෙන්නේ එතනින් පටන් ගන්න ඊට පස්සේ චන්ද්‍රිකා සිරිවර්ධන ඊට කලින් සුනිල් සිරිවර්ධන මේ දෙපළ ඒ පිළිබඳව ඔවුන් දෙන්නා ගැන අමුතුවෙන් විශේෂ ආලවට්ටම් යොදා සඳහනක් කිරීම අවශ්‍යයි. ඒ ඔබ දන්නව පැහැදිලිවම. එතනින් පස්සේ ධනංජය සිරිවර්ධන ධනංජයට කලින් ඉන්නේ කෙනා මදුමාදව අරවින්ද. අද ඔහුගේ සප්තරුචි ගීත පෙළ අපිත් එක්ක බෙදා හදා ගන්න මේ සැරසෙන්නේ ආයිබෝන්. ආයිබෝන් කනු ආයිබෝන්. කාලෙකට පස්සේ නැවත මේ කලාවේදී හම්බෙන්න ලැබීම ලොකු සතුටක්. ඒක නිකන් මේ නගර තෑගි තියෙනවා. दिगटम कि उमय सहायकम करंडा करते गीत टीकती नो सिंह गीत मधुमाधवर मधुमाधवर सिंधक तरुण අපි අලුත් මල්ලිලා මේ ඒකේ කවර්ස් ගොඩාක් කරලා තිබ්බා. ඉතින් මෙහෙම දැක්කම සතුටුයි. ඔව්. ඒ කියන්නේ ඒක මේ ගීතාවලිය ඔබගේ තිබිච්ච එකක් තමයි බෙහෙවින් ජනප්‍රිය වෙච්ච අම්මා කියපු ගීතය. ලබසවන්. එතකොට කියඹුවල් කල්පගණන් පෙරම්පුරා ඔය ගීතාවලිය බ්‍රුකා එක තව ගීතයක් කරන්නේද? කොවුලා මොහොද හඳන තාතර කරද්දි මම රංගී වැඩේ. ඉතින් මම හිතන්නේ මේ ඒවත් එක්ක යන්න තිබිච්ච ගමන දෛවයේ වෙන්නේ නැතිනේ ඒක ඇත්තටම දෛවයේ කියලා කොටසක් තියෙනවා කියලා හිතෙන්නේ ඔය වගේ තැන්වල තියගෙන ඒ වෙලාවට ඒ දේවල් හිතෙනවා වාහ් කරන්න ඒ හිතෙන වදිර පෙළඹෙනවා පෙළඹිලා සමහරලාට හොඳ වෙනවා සමහරලාට නරකත් කියන්න පිළිති වෙනවා ඊට පස්සේ හොතට බැනුම් අහනවා අවුරුත් එමේ බැනුම් නහපු කිසිම කෙනෙක් අපේ ආත්මීය ගිණුම් වල නැහැ මේ බැනුම් නොහපු වැරදි නොකරපු කවුරුවත් නැහැ ඉතින් කොහොමරි අවසානයේදී නැවත වතාවක් දිව්‍යන් විසින් තීන්දුව කොට ඇති මාවතට ප්‍රවිෂ්ඨ වෙනවමයි ඒක මේකේ විශේෂ දුර්ලභ විෂයපතයක් කලාව සංගීතය ගායනය ආපහු ඒ කෙරෙහි අවධානය යොමු කරන්නට ලැබිලා දැන් අද සමහරට මේක අලුත් නෑඹුරුවක් අලුත් පුනරාරම්භයක් ඒක කලුන් අනිත් එක ඒ වගේ දේවල් දැන් කලාව වගේ නෙවෙයි අපි ඒ ඔය කියන මාතෘකාව විනාශකාරී ඒකට ඇතුළු වුණාට පස්සේ නැවත එමක් නැහැ හරිම දුෂ්කර එනවට යනවට වඩා එළියට එන්න අමාරුයි මොකද ඒ තරම් යම් යම් ඉතින් ඒකට කරන්න තියෙන ලොකුම දේ තමයි මම පොඩි කාලේ නම් ප්‍රගුණ කරපු දේ අතහැරීම අතහරිනවා කියන්නේ කිසිම දුරකතනයකට අතර සංවිධායකයෙක්ගේ වේවා කියන්නේ ඒ ශ්‍රේෂ්ඨතර සම්බන්ධ කිසිවෙක්ට මම කියලා දෙන තරහ වෙන්න එපා කෝල් කරන්න එපා අන්සර් කරන්න නැහැ දකින්න එන්න එපා මලගේකටවත් එන්න එපා මොකද තරහකට නෙවෙයි එහෙම නොබැඳුනොත් කොහෙන් හරි පැටලෙනවා අර මුළු එකම ගලවල විසිකරොත් මිසක් අපි අඳුරන්නේ අපි මෙතන එහාට අපි දන්නේ නැහැ කිව්වොත් මිසක් ඒ පැතර නොගෙහින් ඉන්න බෑ ඉතින් මොකක්ද මගේ වාසනාවකට මට එහෙම කරන්න පුළුවන් වුණා මොකද වෙන බැඳීම් නැහැ මට රැකියා බැඳීම් ආර්ථික බැඳීම් නැහැ මගේ ඒ කතාව විතරයි මං කෝ ආයේ මලගෙදරටවත් මගේ මලගෙදරටවත් කිසිම මම කියන්නේ කිසිම දේශපාලඥයෙක් පැමිණීම මම බලාපොරොත්තු නැහැ මොකද වැඩේ කරද්දි අවශ්‍ය වුණාට මේ වගේ සුන්දර නගරයක මගේ අවසන් කටයුතු සිදු වුණාවේ ඒ විදිහට
හරි ගීත හතක් තෝරගන්න ඕකනේ දැන් මේ අනිත් එක මේ දැන් මම වුණත් අපි මේ අතිශය පරණ කවදාවත් තරහන වෙච්ච යාළු ඇත්ත ඒක මේ යාළුකම් අතෑරුනේ නෑ වර්තමානයේ තමයි විවිධාකාර දේවල් වලට යා මේ මේ සමහරුගේ අතෑරුනේ නමුත් අපි හමුන වුණත් ඒ කාලාන්තර මිත්‍රත්වය එලෙසින්ම පැවතුණා ඒක බොහොම නොමිදි ඉතින් එහි එක ප්‍රතිඵලයක් තමයි අද අපි දෙන්න අපව් හම්බෙලා මේ පුනරාරම්භයකට අත ගහලා තියෙන එක පළමු ගීතය සඳහා යනවා කසුන් කල්හාරව තෝරගන්නේ සිසෙල්ලම ඔව් මේ ගීතය දැන් කස්ස යහලුවා නමුත් කස්ස සහ මේ ගීතය අතර කිසිම සම්බන්ධයක් නැහැ මේක මං කලින් කියලත් නැහැ දැන් තමයි තේරෙන්නේ කස්සෝ මේක කොයි තරම් අපහසුද කියලා මටම කියන්නේ අද මගේ නොවෙනින්ද වරදුනොත් සමා වෙන්න මේ කොහොම වුණත් කැලුමා මම හිතන්නේ මේ ගීතය තමයි මට ඔය දේශපාලනේ වගේම මාව මට්ටු කරපු ගීතයක් මොකද මං පුංචි කාලේ ඉඳලා හරි ලොකු ලොකු කතා ප්‍රේමයේ සම්බන්ධව විරහාවක් මට නැ මං තමයි යන්නේ මම තමයි තවලංකරු මම එක තැනක නවතින්නේ නැති මිනිහා මම නම හුලඟක් වගේ හිටියත් නැ වගේ නැතත් හිටියා වගේ කියන් ගියා ඔහොම යනකොට මගේ යම් යම් බැඳීම් ප්‍රේම සම්බන්ධතා සියල්ලගෙම සියල්ලම 99ක් මම තීන්දුව කරනවා තීන්දුව කරලා අඬනවා සීසර් වගේ යනලා අඬනවා ඒ කියන්නේ මේක නවත්තමු කියලා මම දුක් වෙනවා මම දන්නවා එතන ගහට ඒ ගහේ මල් පිපෙන්නේ නැහැ කියලා ඉතින් අපි නවත්තමු කියනවා එහෙම ලොකු කතා කියන එක මට කුල්ලු ගෙඩි පාරක් වැදිච්ච දවසක් තියෙනවා මම නොහිතපු රාත්‍රියක මටත් එලෙසම සිද්ධ වෙනවා එතකොට එතන තිබ්බ එකම ඒක නොකියන්න බෑ නමුත් එතන එහෙම නොවෙන්න තිබ්බ එකම දේ මම සම්පූර්ණ කරලා ඇයට කියන්න එනවා හා ඔන්න දැන් හරි මේ ගීතේ පුදුම බද්ද වීමක් මට තියෙනවා ඇය තව තීරණය කරනවා ලංකාව තුල මගේ මිත්‍රයෝ යහළුවෝ වැඩි නිසා ඇමුදු හතෙන්ම එළියට යන්න ගියා එතකොට කසුන් දන්නේ නැහැ මම ඒ දවස්වල නිදිය ගත්තේ සමහර නැගිට්ටේ මේ ගීතේ තුරුළු කරගෙන මොකද දේව දඬුවමක් වගේ මේ මා නහර ඇතුළට ඇයි පණිවිඩය දෙන්නේ සමහරට මේක බලයි අද ඔව් ඔබ එසේ කළා මම අවසානයේට පෙර ඈ ගිහින් ඉතින් මේක මේ ඔබේ අත්දැකීමක් වෙන්න පුළුවන් අපේ අත්දැකීමක් වෙන්න පුළුවන් මොකද සාමාන්‍යට මේ ගීතය ලියන එක්කෙනාගේ අපි දිලිප අබේසේකර ගී අත්දැකීම තමයි මේකේ හිත අත්දැකීම තමයි මම මේක මීට පෙර ආතුවත් කියලා තියෙනවා මදු චිත්‍රපටයක් නරඹන්න ගිලා අලු ප්‍රීමිය එක මංගල දර්ශනයක් නරඹන්න ගිලා දිලිප ප්‍රමුඛ මේ ඔය ප්‍රචාරක ක්ෂේත්‍රය ඇඩ්වර්ටයිසිං ෆීල්ඩ් එකේ ඉන්න මේ සෙට් එකක් රෑනක් යම් කොමරි චිත්‍රපටය අතරමැදදී ඔය තව යෙහෙලියකට මේ ටෙලිෆෝන් කෝල් එකක් කරේ එයා ටක් ගාලා නැගිටලා යනවා මේක නම් මේ අවසානයේට ඔන්න මෙන්න තියෙද්දි ඉතින් තමයි මේ පළමු පෙළ ලියලා තියෙන අවසානයේට පෙර ඇය ගියා චිත්‍රපටි චිත්‍රපටි ඊට පස්සේ ඊතුරු කොටස ඔහු බොහොම දක්ෂ විදිහට ඉතින් මේ කරුණරත්න බේසේකරගේ පුත්‍රරත්නේ තවත් මොකක්ද සායක යුගයේ මේ හවස්වරුවක් තිබ්බා හැමදාම මම මේ යම් කිසි රූපහරි ආයතනයක වැඩසටහනක් කළා සෙනසුරාදා මම පුරුද්දක් හැටියට ඒකට යන ගමන් ටිකක් කලින් වාහනට නගිනවා මොකද මං ඉතාලම ආදරය කරන විනාශකාරී සුන්දර යාළුව දෙන්නේ ගුවන්විදුලි වැඩසටහනක් කරා එකෙක් දිලීප අනිත එකන ඔබ අනන්ත ගිරස මේකෙම ඒ දෙරණේව ඔව් ඔව් ඊට පස්සේ මේකනේ අනික මතක් කරන්නේ නාල කංජන කුමාර ඒ තවත් රසවතෙක් ඒ කියන්නේ රසවත්කම් ඇත්තෙක් අපි ගීතය පටන් ගන්නවා ප්‍රියදරණී අද රස දින හද මදුමාදබ අරවින්ද ඔහු තෝරාගෙන ඇත්තේ එක්කිනෙකට වෙනස් සහ අපේ ජීවිතේ පරිච්ඡේද කීපයක් වගේ පරිච්ඡේද හතක ගීත හතක් ඔන්න අද අහලා බලන්න කොහොම වේවිද කියලා අද මදු මාදව අරවින්ද වෙලා මා බලයිද
दिहा आदुरत दुर वैदी निसा अवसानयत फिर गया दुखबरव कवि लिया एही पद फैलक अडुवेन लिया दुखबरव कवि लिया एही पद फैलक अडुवेन लिया आरुत पसे दिन्नत किया अवसान यत फिर गया रजन्नत सिद्नति निसा शोकांतर नतुरा एहि रजन्नत सिद्नति निया अनंतय लग मादमा अवसानयत फिर गया रमुवल कदुलक वेला मां बलाइंदी ए दिहा आदुरत दुर वेदी निसा अवसानयत फिर गया कदुलक वेला मां बलाइंदी ए दिहा आदुरत दुर वेदी निसा अवसानयत फिर गया මේ ගීතය අහනකොට මට මතක් වෙන තව ගීතයක් තියෙනවා ඔබට වරම් නැති ඒ මේ නාලකගේ වැඩ ඒ කියන්නේ අර කියන්නේ විయోగය ප්‍රකම්පණය කොයිතරම් මේ වැයීමෙහි එහෙම නැත්නම් නිර්මාණය කිරීමෙහි තිබෙන දක්ෂතාව සහ මේ ශෝකාන්තය ඉතාම ඉතාම ඒ ශෝකාන්ත කැලුම මම හිතනවා මේ ඇය මට දුන්න තෑග්ගක් මොකද මං හිතනවා පුංචි කාලේ ඉස්කෝලේ යන කාලේ සින්දුවක් කියපන් කිව්ව හැටිය එල්ලේ තියම් බුකෙක් අප් බලන්නේ නැති කාලේ වරුදු 8 9 කියන්නේ උන්මාද සිතුවම් බොරුවට නිකන් අඟනවා මේ ඉස්කෝලේ පැත්තේ නැතොත් අපේ ගමේ ඉන්නවා මට කට්ටිය ඉඳලා විරහ වෙලා බොරු. හැබැයි මේ විරහව කියන රස ජීවිතයට ආවට පස්සේ එන්න කාලේ ටිකක් කලබලයි ඒක ඒ කාලේ ටිකක් දරුණු වුණාට ඒක ආයේ සුව වෙනවා. අර තුවාලේ විඳවන්න කැලල් දැක හින හින්නෝ තුවාල නොලද්ද වගේ තුවාලේ තියෙද්දි මේක අර සමහර මෙහෙම අතේකක්ුම් තියෙන එකක් කරනකොට පොඩි චූර්ණයකුත් තියෙනවනේ. ඒ වගේ තමයි මොකද ඒක ගියාට පස්සේ ආයෙ නැහැ. ඔව් ඔව්. ඒක ගියාට පස්සේ නේ මේ වගේ රාත්‍රිවල මේ වගේ සුන්දර රාත්‍රිවල ගීත හරහා අමාරුවෙන් ඇදලා අරගන්නවා. මොකද අරගත් සැනින් නැවත යවනවා. ඒ නිසා එහෙම පණවිල දුන්නා යත් දුක් වෙනවා. ගීතවලලා දුකක් නැද්ද? නැහැ. ගීතේ තුල පවණමයි දුක තියෙන්නේ. ඒ ගීතේ හමාරනකොට ඒ දුකත් හමාරයි. ඒ පීලි 12 පමණමයි. ඒක ඇතුලේ ඒක තිබ්බා. ඊළඟට තෝරගන්නේ ඊට මේ එහා ගීතයක්. ඩොක්ටර් නල්විස් ෂූරින් रचना करने लादे शिल्टन वगैरह संगीत वाद कोटे गायन पशुकाल के सतीश गायना करा ये तो कोटे मैं दिदिनाम अपात्र ने
තිදිනම් බවට පත් වෙන ගයත් අපි දාලා කියා ගයා රම්ම යලිස් මේ හදිසියකට තාත්තා ගීතයක් ගැන කතා කරලා ඇව්වම හොඳ ලස්සන විස්තරයක් එයා කියන හැමතිස්සෙම බොහෝලාට මේකේ මේ රසිකෙක් කියලා මේ තාත්තගේ සින්දුවක් කොට බොහොම ස්තුති බං අර සහ මේ එකුඩා යන්නෝ කියන මේ ගීතේ සම්බන්ධ සම්පූර්ණ විස්තරයක් දවසක් පට කිව්වා ඔහු මේක තෝරා ගැනීමත් අනිවාර්ය ඔබ ඔබට හේතුවක් තියෙනවා හේතු ගැලුම දෙකක් තියෙනවා එකක් තමා මේ ගීතය ෂෙල්ටන් මාම අංකල්ට පස්සේ ගායනා කරපු මාලිගාවත්තේ අපි ඒකට රස්තියාදු ගහන යුගයක මට ෂෝ එනවා අහම්බෙන් මං ගායකයෙක් කරන්නේ මේ රට 18 න් මට මම නැගගෙන යනවා ඔව් අපි ඒක කල්ලියක් හිටියන්නේ මේ කල්ලිය තව හිටිය ආදරණීයෙක් මගේ සුන්දර මිත්‍රා ඔහුට ෂෝ වෙන්න හේතුවක් නැහැ මොකද ඔහු ගීත ගන්න පටන් අරන්නේ ඒ තමයි සතිෂ් පෙරේ සතිෂ් අපි දෙන්න දාන්න හැමෝ ළඟටම ගියා කැසට් කරන්න ඒ කිසි තැනක අපිට හරි තැනක් හම්බුන්නේ නැහැ පසු කාලෙක මේ කෙනෙක් ඔහු හොයන් අපේ ගෙදරට ආවා මගේ නම දාන්න හින්දා සරම පිටින් මං දිව්වා සතියම එන්න රංජිත් ඇවිල්ලා කැසට් එකක් කරන්න අපේ රංජිත් තමයි රංජිය ඊට පස්සේ අපි දෙන්න ඉඳගෙන කරනකොට මේක ෂෙල්ටන් අංකල් කියලා තිබ්බ විදිය හාත්පසින් වෙනස් පස්සේ රන්සිලු රංජිත් අයියා ඔව් රන්සිලු රන්සිලු එතකොට මේ මහින්ද බණ්ඩාර අයියට කියලා අපි මේක මේ ටෙම්ප එක වෙනස් කරා. ඒ ප්‍රේමය සතිෂ් මිය ගියාට පස්සෙත් අපි පොරොන්දු වුණා සතිෂ් අපි කවුරුරි ඉස්සර වුණොත් එහෙම පොරොන්දු කීපයක් තියෙනවා මේ යන්නේ නැහැ. චිතක ගිනි අරගෙන අන්තිම දුම යනකනොත් මදු විතක් පානය කරගෙන අපි බොව මෙනෙහි කරන්නම් කියලා අපි ඉතින් කයිවාරුට කිව්වට හිතුවේ නැහැ නේ එහෙම වෙයි කියලා. ඉතින් සතිෂ් ඒක එහෙම වුණා සහ අපි ඒක කළා. ඉතින් ඒ ප්‍රේමයට අමතරව පුද්ගලිකව මම හිතනවා මේ ගීතය කළුම මේ සාමාන්‍ය අඬෝ වැඩියාවක් නේ දැන් දෙදෙනෙක්ගේ වෙන්වීම හරහා මොකද උනේ කියලා හුවට පස්සේ තිය අඬ දෙන්නේ උමුළු ජීවිත කතාවම කියනවනේ මේ ගීතේ හරි ප්‍රබලයි ලියුමකුත් ලියන්න පටන් අරන් එකයි කියන්නේ මම මැරිලා ඊට පස්සේ කෙලින්ම කියනවා තවත් ලියන්න දෙයක් නැහැ ඉවරයි කතාව ඒ පේලිය පමණයි ලියුමේ තියෙන්නේ ඒ කියන්නේ ගැහණියක් සමාට හිතන්න පුළුවන් පට්ටදිග ලියුමක් එහෙනම් චරිත කතාවක් වගේ කියලා මේ ගීතේ ඇතුලේ ලියුම පටන් අරන් එක පණිවිඩයයි දෙන්නේ උඹ ඒක කරපු සියල්ල මම දන්නවා අපි කනගාට වෙන්න එපා උඹ දන්නේ යා මැරිලා එතනින් ගියති ඉවරයි කිතා ප්‍රබල පණිවිඩයක් වීතලයක් වගේ කෙටියෙන් දෙන්න ඩෝල්ටන් මාමට පුළුවන් ලා තියෙනවා සමත් වෙලා තියෙනවා සමත් වෙලා තියෙනවා ඒක මේ සතිෂ්ගේ ආදාහන උල්ලේ මේ මොකක්ද දෛවෝපගත සිද්ධියක් ඉඳලා අපි හොඳ යාළුවින්ද මම්මයි ඌරක් කටයුතු කළේ එතන එතන හිටියා මේ මේ සියල්ල බලාගෙන මේ මේ සම්පූර්ණ චිතකයේ ගිනි දැල්වෙද්දී දුමාරය යන දිහා බලාගෙන හිටිය තව කෙනෙක් හිටියා මං ගාව. ප්‍රියක්. ඒ තමයි නිමල් ලක්ෂපති ආරච්චි. ඔහුත් එතන. එයා මගෙන් ඇහුවා මචං මෙහෙම නේද අපිටත් කවද හරි මේ සිද්ධියම නේද මේ ඉරණම වුණේ අයිති වෙන්නේ නේද බා. කියලා එහෙම කියපු එක්කෙනා එතනම එතනම අපිට ආදාන කටයුතු කරන්න සිදුන ඊට වසරකට විතර පස්සේ. ඔහුත් අප කෙරෙන් නික්ම ගියා. මේක තමයි ජීවිතේ නොමරෙන මිනිස්සු කිසිවෙක් නැත සහ අපහසුම කාර්ය තමයි මගේ කරනුත් එහෙම මගේ ඒ කියන්නේ අපි ඒක පරපුරේ කලා ශිල්පීන් ගොඩක් මගේ කරන් යන්න උනා ඉතින් මොකක්ද හේතුවකට මම දැන් කියනවා එපා කියලා මට සතිෂ්ගේ කතාවක් දෙනවා ඒ කතාව කරන්න බෑ ඒ කතාව වෙන තැනක කරන්න පුළුවන් වෙන කතා ඒ කතාව ආත්මීය කතාව ඒක කරන්නේ කොහොමද දන්නේ අඬන්න විතරයි එදත් මට උනේ ඇවිල්ලා මම අඬලා ගියා නිකන් මොකක්ද එකක් වගේ කතාව ඇවිල්ලා ෂුට්ටි කතාවක් පොඩි ෂුට්ටි ඇවිල්ලා කියලා අද බෑ කතා කරගෙන සහැබයි අර කිව්වා වගේ ලිමල් සතිෂ වගේ ඔවුන් සතියකට හෝ දවස් දෙක තුනකට සැරයක් අපේ මතකයට එන එක තමයි මාර අරුමය කලු තාම ජීවිතුන් අතර අපේ හිතේ ඇත්ත මේ ගීතය අහන්න මේක හරිම හැමෝම ප්‍රිය කරන ගීතයක් හැබැයි වියෝගයක් තියෙනවා මොකද වියෝගයට හැමෝම ප්‍රිය කරන හේතුව අපි කොච්චර කෙසේ කිව්වත් සතුටට වැඩිය දුක තමයි වැඩි. ඒක සමස්ත පෘථග්ජන ලෝකයටම අයිති කොටසක්. ඒක නිසා තමයි මේ විප්‍රලම්භ ශෘංගාරය කියන මේ වචනය ශ්‍රී ලංකාවේ ගීත යෙදුම් භාෂාවට ඇවිත් තියෙන්නේ. මේ ගීතය අහන්න අද මදුගේ අඬින් අවසන් ලියුමයි මේ ඔබට ලියු දෙයි අපි මේ කියන්නේ. Suddenly you might over
kadali anne viraha kadulurani panin kiyawa henduvat mata nam kamne mage hita ada tadalinde avasan liyumai obata liyanne ලින්ද අවසන් නියුමයි ඔබට ලියන්නේ මදු මාධව අරවින්ද සමග අපි අද පළමු විරාමයට එළබෙනවා මේ පොඩ්ඩක් දැන් ඔබට මේ විවිධාකාර දේවල් හිතෙන බව මම පැහැදිලිව දන්නවා ඒ ඒ සිතවිල්ලට තව මොනවාරි ටිකක් එකතු කර ගැනීම සඳහා මේ විරාමය අපිත් ගන්නවා ඔබත් ගන්න මානවන මම ඉතින් අපි ඔබට පොඩ්ඩක් කිව්වා පොඩ්ඩක් යෝජනා චෝදනා සමහර ශිල්පීන් ගැන සමහර ශිල්පිනියන් ගැන වුණ කේන්න කියලා ඒ කියන්නේ නම් විතරක් සතහන් කරන්න එපා නම් කියන්නේ ඇයි වුණ අවශ්‍ය වන්නේ කියලා එතෙම විට අපිට පුළුවන් වෙයි අපි ඉක්ුත් සීසන්ස් වල ඉක්ුත් අධීරයන් හි ගීත ගැයු ගායක ගායිකාවන් දෙසත් අපි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා ආපහු මොකද මේ ජීවිතය ගැන ගීතෙන් කතා කරනකොට තීන අද්දකීම් සම්භාරය මේ එක තැනකට මේ විසිරුවන්න හරිම අමාරු. ඒකින්ද කොටස් වශයෙන් තමයි එහෙම මේ අපිට තීන ජීවිතේ ගලප ගන්න ඒක අනුදිනු කරන්න. ඒක නිසා ඉතින් අද මදු එක ඉන්නකොට අපිට දැන් තව ගීත පහක් විතර යනකොට හිතෙන දේවල් තියෙන වර්තමානයේ නිකන් මේ ඔය සමාජ මාධ්‍ය ජාලවලත් මේ මේ නිකන් කමෙන්ට් එකක් හරියට වැටෙන එක යකෝමු කියන්නේ මේ මින් ඔය කියන්නේ මේ මේක නම් පිස්සුවක් ඔය එන්නේ වගේ දේවල්. ඒ කියන්නේ මේ කරන්න ඕන දේ පැත්තකින් තියලා වෙන එකක් කරන්න ගියා ආපහු මේ පැත්තට ආවම
ඇත්තටම ඕක තමයි මේ මේ මිනිස්සයා නම් මොකද්ද මේ කියන ප්‍රශ්නාර්ථය ඔබට අනිවාර්යෙන් නැගිලා ඇති. ඒක ඒක අනිවාර්යෙන් නගන්නට ඕන මමත් හිටපු ගමන් හැබැයි මමත් මේ එයාගේ අනිත් කොටසෙහි මේ මේ දේශපාලන මාර්ගයේ යන අතරතුරේ මේ ඡන්ද කටයුතු වලදී මගේ හඬ තමයි මම නිරතුරුවම ලබා දුන්නේ. පාරත් තුන් පාරත් මේ ඒ යාළු මිත්‍රකම නිසාම. හැබැයි ඉතින් හොඳ තැනක් වෙයි කියලා හිතලා එතනට ගියේ ඉතින් අපි හැමෝටම දැන් මොකද උනේ මම ආයෙත් කියන්නේ ඒකයි දැන් ඕක පාටකින් දැන් විශේෂයෙන් මේක බලන් ඉන්න ඇයට දන්නවනේ මං කොයි පැ එහෙම නෙමෙයි මම කියන්නේ ආයේ මේ පෙරහැරේ නටනකම් අපිට මේ පෙරහැර හරියට පේන්නේ නැහැ කළුම මේක නටන්න එක නවත්තපු හැටිය අපිට පැහැදිලි වෙනවා මේක මේ 2021වත් 15වත් 94වත් 77වත් 48වත් ප්‍රශ්නයක් නෙවෙයි මේක අපේ ආරම්භයේම ඒ කියන්නේ ආරම්භුමම කඳුලක් ආරම්භුමම කඳුලක් නම් සියල්ලම කඳුලක් මොකද ඒ පළ අයන්නම වැරදි අයන්නේ සිට සිද්ධ වෙච්ච ඒවායේ වැරදි වලට හැමෝම අඩු වැඩි වශයෙන් බග කියන්න ඕනේ අපි අද මම මේ ලබන සතුටට ස්තුතිය විශේෂයෙන්ම මගේ පරපුරේ හිතවතුන් මට දුන්න උත්තේජනය වරෙන් බබරයි ඔව් බට මේ කතාවක් තියෙනවා ඉවර කරන්න ඔව් ඒ කතාවට එනකොට කිසිවෙක් මගෙන් මට මේ පළවෙනි සිත් සිත් කියපු දවසේ වගේ මාව වැළඳගත්තා ඒ නිසා ඉතත් පහසුවෙන් මට මෙහෙම අලියමුළු කැලපිඩක්සේ පයින් ගහන්න පුළුවන් උනේ මොන හයියටවත් නෙවෙයි කෙන කිසිම හයියක් නැහැ මදුමාදවරවින්ද කියලා ඔබ හදලා දුන්න නම පිටිපස්සේ හිටපු මගේ උන් මාව දරුවෙක් වගේ වරෙන් බම්බින්න මෙහෙට කියලා ඔබ කියනවා ඒ වනාව මේ නුයි හා එමුණේ මෙන්න මේ නුයි මෙන්න මේ නුයි මඟුලක් කරන්නේ ඔව් මේ අර ඒ කාලේ මේ ගීත කියපු කාලෙගෙන පොඩ්ඩක් මතක් කරාම දැන් මොකද හිතෙන්නේ කොයි ඒවද කරන්නේ අර ඒ ලස්සන කාලේ ඔව් ඇත්තටම ඉතින් වසන්ත කාලේ සතියට ගීත නිෂ්පාදනය කරන්න රංජිත් අයියා ඒ වගේ දැන් ඊට ටික කාලෙකට කලින් සතිස් එක මාත් ඉන්නවා මෙලෝ යකෙක් බලන්නේ අවුරුදු 15 වයස ඔය යන අක්කලට ගල් ගහන රොකට් ගණන් ගන්න එක නසරානි පෝ අන්න අර සෙට් එකේ ඉන්නවා එහෙම හිටියේ හැබැයි සිත් සිත් ගියාට පස්සේ මෙන්න මට අස්සන් ඉල්ලනවා හරි හරි වැඩ ගොඩක් ඔව් සමහරට මාව මිනිස්සෙක්කලේ මේ ගීතේ මොකද නැත්තම් මම්ම හිතනවා ඔය මට තිබ්බේ නෑ දොස්තරලා වෙන මන් දන්නේ නෑ මොකෙක් වෙයිද කියලා තාත්තා මොනවද කිව්වේ අම්මේ තාත්තා තාත්තා නෙමෙයි පාර කපලා තාත්තා රට ගියා ප්‍රසංගයකට 31 හරියටම දෙසැම්බර් 31 අවුරුදු උදා වෙන්නේ කේඩිගේ මාමා කියනවා මේ අලුත් ගායකෙක් අපි මෙන්න බිහි කරනවා කියලා 90 දාන්නේ මම නාලිකා එකයිනේ තියෙන්නේ ඕක ට්‍රේලර් එකේ ගියත් සිත් සිත් එතකොටම මේ සින්දුව වෙනස් බවට මිනිස්සුන්ට හැංගිලා තිබ්බා හැබැයි අද මම කියන්නේ එකයි මේක බලන් ඉන්න මල්ලීලට මම මේක තව තැනක කිව්වා මේක පරණ අය ටික අපේ වයසට මතක ඇති මම මාලි දෙපාරක් රත්තරන් මාලයක් දෙපාරක් කර කරලා ලෙදර් ෂර්ට් එකක් ඇඳලා සුදු බෙල්ට් එකක් දාලා කළු ඩෙනිමක් ඇඳලා සුදු සපත් දෙකක් දාලා හිටියේ මාලි ඉස්සරහ ගෙදර නුර්ජාන් ඇන්ටිගේ ෂර්ට් එක තාත්තගේ කලිසම අයියාගේ සපත් දෙක යාළුවෙක්ගේ ලංකට්ටක විතරයි මගේ එතකොට ඒත් කිසිවෙක්ට ඒක හොයන්න බැරි වුණා මොකද දුක විකුණලා බැරිකම් කියලා නෙවෙයි නැති මාල අරන් ගෑනු මාලයනේ දිගයි දැම්ම දෙපාරක් මිනිස්සුතු අර පුරලුත් අවස්ථාවක් ඊට අමතරව සින්දු කියනකොට ලැජ්ජයි මම දැන් ඉන්නවා අනිත් පැත්ත ආත්තක මේ පැත්ත හැරලා සින්දු ගේපම් බං ওই පැත්ත හැරලා සින්දු ගේ මම මේ ලැජ්ජයි නමුත් ඒ හැරෙන එක මිනිස්සුතු මේ මයිකල් ජැක්සන් වගේ පොරක් මේ මුගේ ලැජ්ජාවද මමනේ මම මේ බලන් ඉන්න ඇර කියන්නේ අපේ බඩේ බත් නොතිබ්බත් ඒක නොපෙන්නන තරමට කලාවේ ගමනක් යන්න පුළුවන් මොකද ඒක පෙන්නපු හැටිය එන්නේ ආදරයක් නෙවෙයි අනුකම්පාවක් අපි ගෙනාවේ ආව අරක මේක අහගන්න ඕනේ කාගෙන එන්න යම් කිසි දවසක කියන්නේ මොකද කවුරු හරි හිතනවා නම් හෙට ප්‍රසංගයට යන අලුත් මල්ලි කෙනෙක් මට තියෙන එක කෝටේ කියලා මට එකක්වත් තිබ්බේ නැහැ මතක තියාගන්න. මේ රූකව හම්බෙන්න යනවා. කුවේනි. නෑ මං අහන්නේ මේ සිත් සිත් හදද්දි. නෑ ඒක ජරාවක්. ඒ කියන්නේ රූකාන්ත අයියව ගේනවා තාත්තා. අදබෙන්ද ගී හරහා බඹර පහස දාලා තාත්තනේ අදබෙන්ද ගී ඩිරෙක්ටර්. ඉතින් අපේ ගෙදර හැමෝම එනවා. මම කැමති වෙන්නේ ඒක මේ හරි සන්තෝෂ නගරයක්නේ. ඔයගොල්ලෝගේ ප්‍රශ්න කියනවා hina වෙනවා. හැබැයි හරි සතුටෙන් මේ කලාශින්. මම ආසුණා මේකට එන්න මං හිතුවේ නෑ මට ගායකෙක් වෙන්න පුළුවන් කියලා. තාත්තර තෑග්ගක් ගෙනවා. තාත්න බඹර පහස හිටලා රූකාන්ත අයියට මේ බස් එකේ ඉන්න බැරි වුණා. එල්ල කිව්වොත් මං ගත්තා ලක්ෂ කාලයකට වාහනයක් කියලා 25000 බයිසිකලයක් ගත්තා ඉතින්. පස්සේ තාත්තර තෑග්ගගෙන ගියා. මල්ලි මේ තෑගි ගන්න. ඔබ වටලා ගන්න එපා මං ඔබේ අයියා කියලා. පස්සේ දැන් දුකන්ත එනවා නිතරම දැන්. එයා අපේ එක හරි ළඟයි. මේකට සින්දුවක් හදලා දෙන්න දැව. ඕක කියන්නේ නැහැ සින්දු මං ලැජ්ජයි. ඕක කොහෙද සින්දු කියන්නේ? ආ නම් පුළුවන් නම් කියපන් ගම රූකාන්ත අයියා මේ දුන්න තෑග්ග මේ එහෙනම් මේක කියමු කියලා. හල්පිට මහත්තයා හල්පිට අයියා මේක ලිව්වා. මේ පේමන්ට් එක මේක ඉඳලා සට සට ගාලා ඉතින් මං කියන්නේ ඒකයි සමහර වෙලාවට වුණාද නැති වුණත් ඒ වුන් කපපු පාරවල්
වලින් ඒ කියන්නේ මුකුත්ම නොතිබ්බ මට එයා මේ සතිස්ලා අපිට මේ සිගරට් එකක් බොන්න 1.10 ගන්නෙත් අම්මලගේ පර්ස් වලින් කැට කඩලා අර එහෙම එහෙම කැටෙන් ගන්න අපිට රාත්‍රියක් ගියාම 1250ක් සින්දු තුනකට දෙනකොට මම අම්මගේ පඩියෙන් හතරෙන් එකක් මාසයක් ഇതു මේ වැඩ කරලා ගන්න එක ඒ තැනට ආවට පස්සේ සල්ලි විතරක් නෙවෙයි මේ ඔබ අද මට කතා කරන නම ලැබුණේ විනාඩි 3යි තප්පර 30කින් එතකන් එහෙම එකක් හිටියේ නැහැ නිකමෙක් විනාඩි 3කට පස්සේ කලාකාරයෙක් වෙනවා ඒ කලාකාරයා තමයි අර ඔක්කොම අතෑරලනකොටත් මට තවමත් මේ පුටුව වෙන් වෙන්නේ එතනට ඒ නිසා ඒක හීනයක් නෙවෙයි විශේෂයෙන් ආසාවෙන් කලාකාරයෙක් වෙලා ආයේ කලාකාරයෙක් වෙනවා ඒ නිසා මම මොඩම කියන්නේ තට්ටු කරන අයට විශේෂයෙන් දොරවල් වලට දිගටම තට්ටු කරන්න තව විනාඩි 3කින් වෙන්න පුළුවන් ඔබට ඒ මොහොතයි මොහොතයි ඒ විශ්වාස කරන්න කුවිනි තෝරගන්න මේ නවපරපුරේ ශිල්පී ක්‍රිද්ම වීරවාදනගේ තීරණාත්මක ගීතේ ඒකක් තමා කළුම් මේ මේ කියන විජය මම මොකද මම විශේෂයෙන්ම කියනවා මං දැන් يعني මගේ පෙර යව්ව නැත් ඉවරයි යව්ව නැත් ඉවර නිසා දැන් අර අපි කාච්චෙල්ලන් කෙනෙකුට කියන්නේ තුරුම්පු කියලා පෙන්නලා අපි දැන් ගහන්නේ ඒ නිසා මම මේක බලන විශේෂයෙන්ම තරුණ ළමයින්ට කියන්නේ නංගිලට මමත් එක විජය කෙනෙක් මං කියලම එන්නේ විජයට මම මේ වගේම මගේ ජීවිතේ බොහෝ තැන්වලට මම බොහොම මුල් කාලේ සෙල්ලක්කාරයි මම එහෙ මෙහෙ යනකොට මම කියන් ඉන්නේ මම එනවා සහ මම යනවා අර කිව්ව හුලඟක් වගේ මදු මාදු හුලඟක් වගේ ගොම එනේ ළමයි දෙක හිටියත් නෑ වගේ නැතත් හිටියා වගේ කියන එක කොහෙටත් නැති එක. ඉතින් මේ කියන එකේ මේ විජයත් කියනවා පරිසං ඉන්න තිබ්බකු වෙන්නට ඕනේ නම් ඒක මං විතරක් නෙවෙයි පිරිමි ආත්මේ හැම එකම පිටිපස්සේ විජය කෙනෙක් ඉන්නවා නරක කමට නෙවෙයි ඒක ආශාව කුතුහලය විවිධ විවිධ හේතු ඒ කියන්නේ මේ ගැහැණු ළමෙක්ව යහළුවලා අතහරිනවා කියන්නේ මූද්‍රෝහියා එහෙම එකක් නෙවෙයි එහෙම කරන්න සිද්ධ වෙන්නේ යම් යම් හේතු නිසා ඒක යන්නේ පැත්තත් වෙනවා ඉතින් මම නිකන් කියන්නේ අපි හැමෝගේම මම දැන 105ක් තියෙනකෝ පැත්ත 95ක් එතකොට පහට පුළුවන් බේරෙත් 95ක්ගේ ජීවිත ඇතුලේ හරියට තට්ටු කරලා බැලුවොත් මෙහෙම තම්මන්නෑවට ආපු විජය කෙනෙක් ඔවුන්ගෙත් හිටියා කොයි නගරේ කොයි ගම කොයි පාලම කොයි තාප්පෙන්ද ඒක පැන්නේ කියලා මම දන්නේ නැහැ ඒ විජයට අහු නැත්තම් ඔබ වාසනාවන්තයි හැබැයි මටත් අන්තිමට ඒක වුණා මම ඔය කියපු විජය වෙච්ච මම අර සින්දුවේ වගේම මගේ දැන් මගේ ජීවිතය ගත්තාම මම මේ කියන්නෙත් ඒකයි මින් එහාට මගේ ජීවිතේ මම බොහොම තැම්පත් කෙනෙක් හේතුව මේ අර කුවේණිගේ ළඟට ගියාම විජය 500 දෙනා ආවේ නැහැ වගේ මගෙත් එක 500ක් ආවේ නැහැ නමුත් මගේ අවසාන ප්‍රේමය මට ඒ වල කපලා නිදහසේ කතා කරන්න වගේ පරණ ප්‍රේම ගැන කියන්න බයක් නැතුව කියන්න ඒවට ආදරය කරන්න කියලා මට වැඩෙන්න දීලා 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 මාව කොටු කළා ඒ ලංකාවේ නෑ මේ මොහොතේ නමුත් දැන් මට හිතෙනවා ඒ මගේ විජය සමහර වෙලාවට වැරදි මම පිළිගන්නවා නමුත් එහෙම වැරදිච්ච තැන් හැම පිරිමේටම තියෙනවා ඒක කියන්න පුළුවන් අය කියනවා ඔබ කියන්නේ නැන්නේපා මොකද ඊළඟට ප්‍රශ්නයක් පටන් ගයි නමුත් හැමෝ හිතේම මතක තියාගෙන ආදරණීය නෝන්ලා තට්ටු කරන්න ඔයාගේ විජය කවුද කියලා මිනිස්සුගේ මූණට එහිනාව නේ මේ ගීතය අහන්න මදු තෝරගත්ත තුන්වෙනි ගීතය අද දවසේ රස දෙන හද කියන්නේ හොඳ ඇත්තරම මේ ජීවිතේට අත්‍යවශ්‍ය අදහස් පෙළක් කුත්‍යාගව තියෙන ඔයාගේ මේ අධ්‍යක්ෂින් වලින් පෙරා පුරාගත් ආත්මේ පරිණත බවින් එක ඔබට ප්‍රධාන කරන්නේ පැහැදිලිවම අවංකවම ඍජුවම නේද කෙලින්ම කුවේණියේ මෙන්න අහන්නක බලන්න මදු ගිහඳි සලුව අරන් ගෙට පදයන් කුමරිය නැවක නැගී මරු එනවා කුමරිය කුවේණියේ මම තම්මන්නා එනවා රූපරියේ මම ආලෙසොයා එනවා
kuyu saluwa nomaharan kuheniye laata ratin dos pavarei kuheniye kiliti de paamada tavarei kuheniye Vasavati teta tavarei kuveniye Nirindunnuve alenisa bovipatak vena Novadin sada matupavayema Amuvenatura alipasakala Irivimema Saluva arangeta palajan kumariya Navaka nagi maru enava kumariya Kuveniyema Kuveniyemama Tammenna enava Rubariye mama alesoya enava Nirindunnuve alenisa bovipatak vena Novadin sada matupavayema Hamuvenatura alepasakala අතප්පයක් නොදෙන රෝහින්ගියක් මද නේ හැබැයි අතප්පඩ අතප්පයක් කැඩිච්ච කතන්දරයක් මම දන්නේ දැන් මේ 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 ගායන කුසලතාව මේ 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 තා පොඩ්ඩෙන් මේ ගඟට කැපු ඉනි බවට පත් වෙනවා. ඒ කියන්නේ වෙන කොහෙවත් නෑ යන්නේ කිව්වේ. යන්නේ කොහෙද මල්ලේ පොල්? ඒ යන්නේ කොහෙද යන පාර තියෙද්දි මල්ලේ පොල් වුණා. ඉතින් එහෙම ඉන්න දැන් ආයි මේකට මේ ඇදලා දාගන්න දැන් හොඳම අවස්ථාව මේක මේ දිනුපා කෝදාගොඩ සමග රිද්ම වීරවාදන ගායනා කරේ. ඒක මතක් කරන උන් චන්ද්‍රසේන තලංගම රචකයාගේ අපූර්ව රචනයක්. චරිත අත්තලගේගේ බොහොම ඉතිහාසය ස්පර්ශ කරපු සංගීත රචනයක්. ගේවි මදු මේ පොත් කීපයක් ලිව්වනේ. ඔව් ඔහොම සමාජ විශ්ලේෂණ ඔව් ඇත්ත මේ දවස්වලත් එක ලියන් යනවා. එකක් පොත් එකක් තමයි සල්ලාල අඩවි ඔන්නනපලන් ප්‍රංශ කුමාරයා. දෙක මම ඇත්තක් තුන්වෙනි එක තමයි නමක් නැහැ. විශේෂයෙන්ම තුන්වෙනි එක මම ලියන මම අර ඉස්සල්ලා කළුම් මහපු ප්‍රශ්න තමයි. ඒ කියන්නේ අතහැරීම ප්‍රගුණ කිරීම ආගමට අදාළ දෙයක් නෙවෙයි තමන්ට අදාළ දෙයක්. මොකද සමහර වෙලාවට ආගම් වලට එබෙන්න බැරි තැන් අපි ජීවිතය ඇතුලේ ගෙවනවා. ඒ ආගම කිසියම් වූ ආගමක් අපි අර හොඳ මූණ පෙනෙනකොට අපිට පාපිසලක ගලවලා එන්න වෙනවා. නමුත් ප්‍රශ්න ඇතුලේ වෙන්නේ ගෙවල් ඇතුලේ ප්‍රශ්න, කාමර ඇතුලේ ප්‍රශ්න වෙනකොට එතන පාපිසලක ආගම දුර වැඩි. ඒ නිසා අභ්‍යාස කළ යුත්තේ තමන් හරහා. මේ පොතේ මම කියන්නේ දෙක අතහරින්න කියන එක වරදක් නෙවෙයි. අතහරින්න කියන්නේ දෙගොල්ලන්ටම හොදක්. ඒ නිසා යම් යම් මේ කියන්නේ රැකියාව වේවා, ප්‍රේමය වේවා, යහළු මිත්‍රකම් වේවා මොකද්ද? බැඳීම් නිමා කරගන්න. ගහේ මල් නොපිපෙනවා නම් ගහ නොකපා ගහෙන් බහින කලාවයි මම මේ පොතෙන් කියවන්නේ. මේ 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 ස්කෝලේ මොකද්ද? මම මුලින්ම මහනුවර ත්‍රිත්ව විද්‍යාල ට්‍රිනිටි කොලෙජ් එකේ, ඊට පස්සේ කොළඹ ආනන්ද විද්‍යාලේ. ඔව්. එන්නේ හරියටම මේ වෙනෝන් ටික වෙලා තියෙනවා අධ්‍යාපනයෙන් සහ ඒ කියන්නේ අධ්‍යාපනය සහ අධ්‍යාත්මය සියලු දේවල් ඒ කියන්නේ හැබැයි ওই සියලු දේවල් කොහොම කෙසේවත් ජීවිතේ පරිණත කරගන්න ඉගෙන ගත්ත හොඳ පාඩම් නේද ඔව් මේක තමයි ඒක එහෙම එහෙම ගන්න ගත්තොත් කැලුම් අපි ඕගොල්ලෝ දැන් වා සමහරලාට දන්නේ නැතුව කරන සමහර විහිළු අපි ඇහෙන්නේ වගේ ඉඳලා අහගන්නේ වෙන තැනකට කියන්නේ තමන් තමයි දන්නේ තමන්ගේ බඩගින්න. එතකොට අපි ජීවිතේ එළියට බහිනකොට සමහර තැන්වල දේශනයක් මැද්දේ ඒ දේශනය මට දෙවෙනි වතාව ඇහෙන්නේ මට ඒක ඇහෙන්නේ නැහැ. නමුත් දේශනයේ මැද්දේ මට එහායෙන් ඇහෙනවා ඒකේ විශ්ලේෂණය. ඒක දේශනයක් මට. අපි හිතන ප්‍රධාන පාරේ නෙවෙයි කෝච්චියන පාරේ නෙවෙයි පණවිඩේ තියෙන්නේ. සමහරට පීල්ලේ පණවිඩේ තියෙන්නේ. ඒත් ඒ වගේ මොකද අරක අපි අහලා ඉවරයි.
එනිසා මම අභ්‍යාස කරලා තියෙන්නේ මිනිස්සුන්ව කියවන්න. මිනිස්සුන්ව කියවනකොට දැනෙනවා අපි කොච්චර පුංචිද කියලා. අපි හිතනවා අපි දැන් කලාවේ මෙච්චර කල් හිටියා අපි මූණත හඩුවලින් මිනිස්සු අඳුරනවා කිව්වට සමහර මිනිස්සු මට කියා දුන්න පාඩම් ගැහණු කියා දුන්න පාඩම් කියා දෙන්න උන්ට ගියේ තප්පර 25ක් 30ක්. හැබැයි එතන තිබ්බ පොතක්. එතන තිබ්බ සසරක්. ඉතින් මම එතකොට යන්න ඇරලා බලන් හිටියා ඔබ කවුද? ඇය කවුද කියලා. ඒ නිසාම හැම්බෙලෙම මම හිතනවා මේ මම දැන් එළියට බහිනකොට හම්බෙන්නේ ඒ තෑගෙද දන්නේ. මොකද අපි මූණෙන් එන වාහනෙන් යන විදිහෙන් මොකෙන්ද නෙවෙයි. මිනිස්සු හරි බරයි කලු. මිනිස්සු හැම තැනෙම උකහාගෙන බර මිනිස්සු හැමෝම නෙවෙයි. බර මිනිස්සු ඉන්නවා මේ පාවෙන ලෝකේ තුල. සංකීර්ණ ගැඹුරු මිනිස්සු. එහෙම මිනිස්සු ගැහනු දැක්කහම මම දන ගහනවා. මම දන ගහනවා. ඒකයි මම කියද ඔබ ඔයා මගේ අපි අතිජාත මිත්‍රයන් වුණාට ඒ ගුවන් විදුලියෙන් ආපු කටහඬ අහගෙන මම සෙනසුරාදා වරුදු තුනක් විතර තිස්සේ යනකොට ඒ හිටියේ මගේ මිත්‍රයා නෙවෙයි. දිලීපවත් ඔබවත් එතන මගේ මිත්‍රයෝ නෙවෙයි. මම එතන රසිකයෙක්. මොකද ගීත නොගයන හැම මොහොතෙම මම රසිකයෙක් වෙන හින්දා තමයි මට මේ මල්ලිලාගේ ගීත ඉතා අපහසුවෙන් මම මේ ගයන්නේ. මට සතුටුයි. ඒ කියන්නේ මම විශ්වාස කරනවා වුන් මට වඩා දක්ෂයි. මට හිතන්න බෑ මේ 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 වයසේදී මට හිතන්නත් බෑ. ඉතින් මම යන්න ළඟයි. මේ තෑගි දීලා යන්න ඕනේ මේ කිසිවක් නැතුව අපි මේ ආවේ. නමුත් මට සතුටුයි මෙහෙම හැඩයක් තියෙන තරුණ ළමයි මොනවද හොයනවා උන්ට බඩගිනි. ඉතින් නාලිකවුන්ට උදව් කරයි. නැත්තම් තමන්ගේ YouTube එකක් කරලා හරි තමන් උදව් කරගෙන ඒ තමන්ගේ ලකුණ තියන්න. මොකද හරි රසයි ඒව නේද? ඒව දැක්කම හරි සතුටුයි. හරි සතුටුයි. කියන්නේ ඔබ මේ වෙන තැනකට අපිව රැගෙන යනවා. මං හිතන්නේ මේ ගීතම පමණක් නෙමෙයි ගීත ඇතුලේ තියෙන අන්තර්ගතය, අභ්‍යන්තරය කියන්නේ පැහැදිලි. ඒක මේ ගසලා බැලුවාම මේ දැන් මේ තරු අරුන්ධති ඊළඟට එන්නේ. අණ්ඩි තමරදේවයන්, අජන්ත මාචාර්ය අජන්ත රණසිංහයන්, ස්ටැන්ලි පීරිස්. ඒත් මගේ ගීත ගාපු ලොකු අයියලා දෙන්නෙක්. මං කලාවට එනකොට ඒ නිසා වෙන්නේ නැති මම මේ තරුණ ළමයින්ට මේ තරම් ආදරේ. මාගේ හිස මේ සියල්ල මත ගෑවා. මට කන්න දුන්නා මෙහෙම කම්බුලට ගහලා. තාත්තා හින්දා වෙන්නේ නැති ඔවුන් මාව මේ ආදරෙන් රැක බලා ගත්ත මිනිස්සු. හැබැයි මන් දන්නේ නැහැ මෙච්චර අපූර්ව නිර්මාණ. එතකොට පුංචිනේ මං ඉතින් ඔහොම බලන් ඉන්නවා, ඔහොම බලන් ඉන්නවා. මට ඒක දැනුමක් නැහැ. ඔවුන් ගියාට පස්සේ තමයි මං දැන් සමහරලාට හොයනවා මේ මෙලඩි ඇතුලේ තිබ්බ ඒ ස්ටැන්ලි අයියා උඹ කොච්චර සුන්දරයෙක්ද කියලා. සහ මේ ගීතේත් මම කියන්නේ විශේෂ ගීත රචකයෙක් මෙහා පැත්තේ තියලා කියන මෝ ගීත රචකයාට ගීතයි ඉතින් නැහැ. මොකද විතක ඔවුන් කියන විශ්ලේෂණය නෙවෙයි අපේ ගීතය. විතක ඒක නේද? ඔවුන් ඒක කියන්නේ බොරුවට නෙවෙයි. ඉතින් එතකොට දැන් මේ ගීතය මම ගන්නේ මට මේක විරහ ගීතයක් නෙවෙයි. මගේ බිරිඳ ලංකාවේ නැහැ. මේ ගීතේ කොහෙවත් කියන්නේ එන්න එපා කියලා. ඔබ එයි කියලා හිතන ගීත. මේක ප්‍රාර්ථනා ගීතයක්. ඉතින් මේකේ ජනේල ළඟට ගිහිල්ලා එහා පැත්තේ මල් දකින එක මේ ගීතේ විශ්ලේෂණය ඔබ දන්නවා ඇති. නමුත් මගේ විශ්ලේෂණය මගේ බිරිඳ ලංකාවේ නැහැ. ඉතින් මට හිතන උදේ නැගිට්ටාම උඹයි අද ආවෙ නැත්තේ. ඉතින් අපි දන්නේ නැහැ කියලා. නමුත් ඒ බලාපොරොත්තුව මම ජීවිතේ දෙතුන් සරක් වරද්දගත්ත හින්දා අපේ බිරිඳත් බයයි. වෙන වෙනම හොයන්න ගත්තොත් එහෙම රට ගිහලා. ඒ නිසා මම කියන්නේ බය වෙන්න එපා. ඔබව හොයන්නේ ජනේලේ ඇරලා ඔබව හොයනවා. ඒ නිසා බයක් වෙන්න එපා කියලා. මොකද මේ බිරිඳට පෙම් කරන එක මට මං කියන්නේ මට විතරක් නෙවෙයි. අපි පෙම්වතියටනේ කලුම් පෙම් කරන්නේ. හැබැයි ආය ජීවිතේ පස්සට යනකොට හරි බරක් දැනෙනවා අපි පෙම් කළ තැනට. ඉතින් මම මගේ ජීවිතේ සමහර තැන්වල මම කියන්නේ එකයි මම අත උස්සනවා. සමහර වෙලාවක මට සමහර ගස්වලට වතුර දාන අමතක වෙන්නේ නැති මම එහෙම දුවන්නේ නැති වෙන්න පුළුවන්. මොකද මම මේ පර්ෆෙක්ට් මිනිස්සෙක් නොවන හින්දා. නමුත් මම මගේ ජීවිතයේ ඇච්ච එකම දෙයක් තමයි එකම වරද්ද වැරදි ගොඩක් තියෙනවා. හැබැයි එකම වරද්ද දෙපාරක් වෙන්නේ නැහැ. එකම වරද්ද නෙමෙයි මම අලුත් වරද්දක් හොයන් කරන එක වෙනම වැඩක්. එකම වරද්ද වෙන්නේ නැහැ. නිසා මම මගේ අහලුන්ටත් කියනවා විශේෂයෙන්ම දැන් මේ මම පමාවී ආ වසන්තේ මට ආවේ මගේ බිරිඳ. නමුත් මට අර අවුරුදු 18 ළමයි කරන උදේට සුබ පතා ගන්න එක විතක මම දැක්කා අපේ මිත්‍රයෙක් සිංහල ගුලුවරේ නමනු කියපු කියලා තිබ්බා. මේ පරිණතවයන් එහා ඇඳේ නිදින ගෑන්ට Facebook එකේ සුබ පතලා දාන්නේ නැති වෙන තරමට කියලා. මම අනිත් පැත්තට ගියා. පරිණතවයන් එහා ඇඳේ ඉන්න ගෑණිට Facebook එකේ ලිව්වම වටේ මිනිස්සු හાર્ට් දාන එක දරා ගන්න පුළුවන් විදියට. හાર્ට් එක මීට අවුරුදු 20කට කලින් දැම්ම නම් ගේස් රටවල පොල්ලක් කරන් ඔබ මොකද යකෝ මම ගෑන්ට හાર્ට් දාන්නේ. අද සමාජයේ මම කියන්නේ පරිණත වෙලා ඒ හાર્ට් එකක් කියන්නේ ගැහණින් මිනිහෙක් නිදිය ගන්න දෙයක් නොවන බවට වුන් පරිණත වෙලා. ඒ නිසා මම හිතනවා ඒ පරිණතය ඇස්සේ මේ 18 පෙම්බතෙක් වගේ මම හිතනවා මේ ගීතය ගාලා තින්නේ ඔබ එනකන් මගේ තරු අරුන්දති ඉක්මනින් එන්න සතාශුවර නෑ. අවසානයේ ඒ සරලවම මේ කිව්වනේ පුරුණන් කැලුම්මයි කියන්නේ මට පුළුවන් පාව දෙන්න. මේ ගීතය හමු එක ඇත්තරම මේ ඔය ඔය ඔබ
කියන කොටස මටත් අදාළයි මේ බැඳලා වසර 30 ගණනක් ව්‍යාපාර කළා නමුත් මේ එයාගේ වැඩි මාව හොයන එක තමයි මගේ වැඩිත් සමහරලාට එයා නැතුණාම මේ කොහෙද මේ මේ දැනුත් මේ ඉවර නැද්ද සජීවියෝ වෙන සජීවියෝ තත්ත්ම කතාව අර තාත්තා අම්මා වගේ කොහොම වුණත් ප්‍රේම සම්බතා බෙදෙන්න පුළුවන් අලුතේ පටන් ගන්න පුළුවන් නමුත් අපිට මැරිලා ඉපදෙන්න බෑනේ සමහර වෙලාවට මගේ විරතට මම කියනවා එහෙම හොයපු සමහරු මට දකින්නකොට කොතරම් ආදරෙන් බැඳී හිටියත් හරි ආදරයක් ගෞරවයක් දැනෙනවා ඔබ මාව හෙව්වා නේද මම උඹට හැංගිලා ඉන්න වෙලාවේ කියලා ඒ කාලේ මේක මේ බොහොම සරලවම කිව්වොත් මේ ගීතේ ඊට පස්සේ අපි ගායනා කරනවා කොල්ලෝ තමයි කෙල්ලෝ විශ්වි දැන් ඇවිල්ලා කෙල්ලෝ විසින් කොල්ලෝ උසයි නේද තව ඊපෙරද බොහොම සුප්‍රකට ප්‍රවෘත්තියක් ගියා පෙම්වතාව පෙම්වතිය විසින් ඩැහැගෙනියයි ගායන්ත කියනවා මේ මීට අවුරුදු 20කට පස්සේ ඉපදුනා නම් හොඳයිලු ඔව් ඒ කියන්නේ වේල වේල පහින් ඉස්සෙන්න බලන් ඉන්නේ ඉස්සෙන්න බලන් ඉන්නේ ගායන්තයා ඉතින් මෙන්න මෙහෙම කාලයක් අපි ඉන්නේ ඒකත් ඒකත් ඇත්තරම මේ පරම පිවිතුරු ආදරේ මේක තමයි ඇත්ත කතාව මේකේ ඇත්ත මම ඇත්තක් කියලා ඔබ පොතක් ඔන්න ඕකෙත් ඕක ওই ටිකම තියෙනවා සැබවින්ම තරු අරුන්දති අපි අහනවා මදුගේ හඬ तरु अरुंधति नित पहन निवा दुर निसलमने इदिना मग वनस्पति लेला दल्लकिन फिनि पोदक सिविन सनना समरुम रंदी खाउलुव माने खादुलक पल्लम इरहदुना अलुत मलिन पिरी वरो जाने सदे पुल सुलंगे वाट तरियक देनुना तरु अरुन नेतु पहन निवा दुर निसलवने हिदना मग वनस्पति लियला दल्लकिन फिरि पोदक सेवन सलना पत पौरे हंस गीत लियावनुदा पलम अरुनुरन
රේඛාවක් සේ ප්‍රාර්ථනා සුනගේ ඔබ තයි සිතුනා පිපි මලින් මලින් රොන් සුනු ඉසිරි හද දෙදි සුසුම් රඟනා ඔබ කවුලු පියන් හැර පාදරින් කොයිගේද මට සිතුනා කොයිගේද මට සිතුනා කොයිගේද මට සිතුනා ජීවිතේ හරි මధుරයි මේවා ඇහෙනකොට නේද යටිනුවර කියන්නේ මේ යටිනුවර කියන්නේ අපේ මේ ඩවුන් ටවුන් නේ ඩවුන් ටවුන් ඒ තමයි කියන්නේ මනවින් මේ රසයි රසයි දෙස් රහිතව ගීතේ පිරියම් කළා ඒකයි මේ මේ ආත්මගත හෘද රිද්ම ගීත අපි තව විරාමයකට යනවා ප්‍රියදර මිතු මිතු කෙනෙක් වෙනි ආපෝ ඔබ ගාව මානවන මම හොඳයි මතුමාදව අරවින්ද සිරිවර්ධන නොඋනේ ඇයි ඒකත් මා අර ලස්සන කතාවක් දැන් මම මේ අවුරුදු 15 වෙන්නේ ගායකයෙක් වෙන අහම්බෙන්නේ ඔව් එතකොට මේ තාත්තටයි දැන් චන්ද්‍රිකා සිරිවර්ධන සුනිල් සිරිවර්ධන මම ශේෂ්ත්‍රය වගේම දන්නව රටේ තාත්තට උණුන් නැහැ මේ මං කාගේ කවුද කියලා අඳුර ගන්නවා එතකොට يعني සර්නේම් එකක් නැහැ නැති ගායකයෙක් මතුමාදව අරවින්ද මේකේ මරුම කතාව ඇලුම දවසක් දැන් ප්‍රසංග ඇවිල්ලා අපි දැන් ෂෝල්ට යනවානේ. ඔව්. මට එතකොට මේ ප්‍රින්ස්ත් ඇවිල්ලා ගායන ශේෂ්ත්‍රයට ප්‍රින්ස් දැන් දිදුලනක. ඔව්. ප්‍රින්ස් උදේප්‍රියම්. ප්‍රියන්ත හැමතැනම ප්‍රින්ස්. ප්‍රාපේ වුණ සඳ කුමාරයා. හ්ම්. එතකොට අපි දෙන්න කතාවක් දැන්. හ්ම්. ප්‍රින්ස්ට මම මොකක්ද එකක් කියන ගමන් මේ නිහල් අයියා එතනට ආවා. නිහල් නෙල්සන්. ආ. මොකක්ද උඹලා දෙන්න කතාව දැන්? හ්ම්. මොකක් වාට මොකටද? හ්ම්. වැඩක් නැහැ. අන්න අවේ ඉන්න අතන ගිහිල්ලා එකක් ඉල්ල ගනින්කො. ඔව්. අංකෝ ඒකෙන්. හ්ම්. අබේට දින සර්නේම් දෙකන්නේ අබේවර්ධන බාලසූරිය තොපි දෙන්නටම සර්නේම් නැහැ ප්‍රින්ස් උදේ ප්‍රියන්ත මදුමාදවරෙන් දෙන්නම ගිහිල්ලා අර නරුට දෙකක් තිනවා එකක් ඉල්ල ගනින් කියන එක බැගින් ඉල්ල ගන්නේ ඒක අබේවර්ධන කියන්නේ ස්වාසගමක් බාලසූරිය කියන්නේ දෙකන්නේ අපි එහෙම ඔව් ඉතින් කොහොම නමුත් ෆීල්ඩ් එක ඇයට ඒක රහසක් උන්නේ නැහැ මං කාගේ කවුද කියලා සමහරවිට දැනුත් මේ අහනවා මේ ධනංජය වාගේ කියන තැනක මොකද අර වාසගමක් නැති නිසා සමහර තැන් වල මේ මුල් කාලේ ගොඩක්ම මේ ඒ තාත්තා කියපු දේ සිද්ධ වුණා තමයි. සිද්ධ වුණා. මේ දැන් තාත්තගේ තත්ත්වය කොහොමද? තාත්තා සාම මම හිතන්නේ. ආ ඒක තාත්තා ඉස්සර මේ අපි වත්තේගම ඉස්කෝලේ යන යනකොට පෙරට අපි ඉඳලා හරි කලබලයිනේ ඉස්සලම පොල් තෙල්. ඊට පස්සේ ලැක්ටෝ. ඊට පස්සේ පවුඩර්. අපි ඉන්නෝනේ පොඩ්ඩක් ඊට පස්සේ පනාව දාලා ස්ස් 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 අර අපි අදිනවර එහෙම එන්නේ. නියම විදියට මෙහෙට පිරලා ඔන්න ලෑස්ති කරනවා. අද අම්මා අයියා මම තාත්තා නාවනකොට එයා හෙඩි කරගන්නේ අපි වගේ සීරුවට ඉන්නවා. මොකද එයා මෙහෙම කරලා දැම්ම කොණ්ඩේ අපි එළියට ගිහිල්ලා මෙහෙම ඇදගත්තා එළියට. තාත්තා දැන් එහෙම වෙනස් වෙන්නේ නැහැ. එයා හරි කී කරුයි. ඒ කියන්නේ වියපත් වෙනකොට හැමෝටම වත් වෙන දෙයි. මේ අම්මා තමයි අර අර ලම්බසවන් ගීතයත් එක්ක පොඩි කලබෑ ගෑණියක් ඇති වුණානේ මේක මේ වෙනත් කෙනෙක්ගෙන් අරගත්ත ගීතයක් ඒ ඒ අම්මා විසින් රචනා කරපු ගීතයක් කියන එකයි ඕක බොහොම මේ හැලහැප්පීමකට ලක් වුණා ඒ කියන්නේ අම්මා එහෙම ලොකු ශාස්ත්‍රය තුල දන්න උනාට ඇයි ගුරුවරියා ඇයත් වග කියන්නේ මේ අපේ මේ කච කච කියවිල්ලට හේතුව අපිට ජීවිතේ වර්ධිනකොට ඇයා කියා දුන්න පණිවිඩයක නෙවෙයි ඇයා කියා දුන්නේ අකුර වලට ප්‍රශ්න කියන්න කියලා කියලා එච්චරයි අය කිව්වේ අපි ඒක ප්‍රගුණ කළා අපි ප්‍රශ්න කොළවල ලියලා සමහරුන්ට බැනලා 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 ලියලා දුකෙන් අඬලා අඬලා ලියලා ගුලි කරලා විසි කරා අදටත් කිසිම උරසක් දන්නේ නැහැ අපි අය ඇඬුවේ අපිට කන්න තිබ්බද නැද්ද අපි හිනාවෙලා හිටියට සතුටෙන්ද හිටියේ කියලා මොකද උරහි සමහරලට පාව දෙනවා ඒ නිසා මම හිතනවා අය දුන්න අකුරු තෑග්ග තමයි අදටත් අධික සතුටටත් අධික දුකටත් මං කරන්නේ කොළ කෑලි අරන් කුරුටු ගන්නවා ඉතින් දන්නෙත් මම නොදන්නෙත් මම අනිත් අය කිසිවක් ඒ ගැන දන්නේ නැහැ. ඉතින් අය තමයි මේ අතර මේ අපිට ඉස්සල්ලාම අපේ ගෙවල් වල මේ නපුරු කාලයක් ආවා. සෙල්ලම් බඩු එහෙම තිබ්බේ නැති කාලෙක අය පොත් දුන්නා සෙල්ලම් කරන්න. ඉතින් ඒ වගේ අපි බෝට්ටු හදලා විසි කරා අය බැන්නේ නැහැ දරුවනේ. අයගේ වටින පොත් එන්නේ නැති අය බලන් හිටියා.
පස්සෙ කාලෙක අපි මේක කියවන්න ගත්තා. ඒ අදටත් අපි වැසිකිළියකට ගියත් මේ මොකක් හරි උස්සන් යනවා. මොකද ඒ අකුරුත් එක්ක කියන අපි හිතනවා අකුරු වලට පණ තියනවා කියලා. අකුරුට හුස්ම ගන්නවා කියලා විශ්වාස කරනවා අපි. ඒ නිසා මේ පිහියක් ආයුධයකට වඩා සමහරලාට අකුරු හරි ප්‍රබලයි. මට වඩා ඒක හොඳින් කැළුම් දන්නවා. මොකද ඒ ගීතයක් ඇතුළට අකුරු ගෙනාවට පස්සේ අපි කොයිතරම් ගෞරව කරනවද? ඒ කියන්නේ අදෝබත් එක මම මෙහෙම සමකාලීනෙක් වුණාට දිනක ඔබව සමරයි ඊටත් එහා මම කියන්නේ අජන්ත මාමා එක්කත් මම මෙහෙම ඉදිද්දි ඔහුගේ අගේ මම දැනන් නොහිටියසෙම අපි අපේ අගේ කවදාකවත් දැනගන්නේ හේතුව අපිට එහෙම දැනගන්න උවමනාවක් නැහැ. අපි හම්බෙලා ඉවරයි, අපි යාළු වෙලා ඉවරයි. නමුත් අනාගතය අනිවාර්යයෙන්ම මේ වාදන භාණ්ඩ පිටිපස්සේ ඉන්න දරුවන් මේවා කලාවේ ඉන්න බොහෝ දෙනෙක්ගේ වටිනාකම දැනෙන්නේ පස්සේ කියන එකට වරදක් කියන්න බෑ. මොකද ඇත්තටම ඉන්නකොට බොහෝ දේවල් දැනෙන්නේ නැහැ. ඉතින් මම ඒ තාත්තගෙන මට කියන වෙලාවෙත් ඔහු කීකරු නිසා නෙවෙයි වයස විසින් ඔහුව කීකරු කරලා. ඉතින් මට ඔය කියන එකේම බය වෙනවා. මම පණිවිඩය දන්නවා. මගේ ජීවිතේ මම හිතන්නේ මූට මුකටවත් මූණ දෙන්න බැරි කමක් නැහැ. මට මේ අම්මා තාත්තා කියන්නේ මගේ ආගම. මගේ ආගම. මගේ සමනල කන්දේ. ඉතින් මගේ සමනල කන්ද බොහොම නියඬව බලාගෙන. අකුරු කියන්නේ ඇත්තටම ගේම් එකක්. දැන් අපි කරන يعني මේ ඔබට මේ දැස් වලට කඳුළු නැගුණා. ඒකේ ඒකේ ඇත්තම කතාව මේ අපි කරන්නේ ගේම් එකක්. අකුරු කියන්නේ මේ ගීත රචනාව කියන්නේත් වචනත්තක කරන සිල්ලමක්. නිවේදන කලාව කියන්නේත් එහෙම තමයි. ශ්‍රී ලංකාවේ තමයි මේ එකම ඒ කියන්නේ ගීත ලියන නිවේදක නිවේදිකාවන් ඉන්නේ මෙහෙ ශ්‍රී ලංකාවේ පමණයි. ඒක විශේෂයෙන්ම කියනෝනේ ඒ ඒ ගේම් එක හරියට ප්ලේ කරන කෙනා තමයි එක්ක හඬින් එක්ක පදින්. අපි රෙඩිය මේ සේකර අබේසේකර ආර්යරත්න ආර්යවංශ මේගොල්ලෝ ඉතින් ඩී ප්‍රේම කීර්තිලා කොච්චර විශාල චරිතද ඉතින්. අද වුන් නැතත් අපේ හිතේ මහා විශාල මේ අදෘශ්‍යමාන ප්‍රතිරූප සහ මේ ප්‍රතිමා එකයි. දැන් ඔබ මේ මේ ගේන්නේ ඒ හා සමාන ගීතයකට. ඒ තමයි මේ ඔබ මේ තෝරගෙන තියෙන සමහර මේ වර්තමානයේ නූතන පරම්පරාවේ. ඉතමත් මේ කියන්නේ සමහරලාට අපි අපේ සමහරු කෑ ගහන දෙයක් තමයි මේ වර්තමානයේ අලුත් කියලා හොයාගන්න මේ මේ ලස්සනයි මිහිරි අරුත්බරයි සුන්දරයි කියලා හොයාගන්න මේ ගීත නැහැ කියලා. නමුත් ඒ අතරතුරේ මේ ගීතයක් දෙකක් ඇත්තටම තියෙනවා. ඒවා අතුරෙන් එකක් තමයි ඔබ තෝරගන්නේ. ඒත් පියෙකුගේ නොවේ ඇත්තටම මේ අපේ ඉරේෂා හේමමාලිගේ ඥාති සහෝදරයා මිය ගියදා මම දැක්කා. මේ නික්මෙද්දී අය කියන්නේ මේ මොහොතේම ලියලා කිසිදු අකුරක් වෙනස් නොකොට ලියපු හමාර බණවර. ඇයි මේ? ඔව් අර කලුම් කිව්ව දේම තමයි. මම වෙනස් හැඩ දකිනකොට අර මට දුන්න තෑග්ග කියන්නේ මම විශේෂයෙන් මේක බලන් ඉන්නටත් කියන්නේ කිසියම් මූ කෙනෙක්ට මට ගොඩක් ගීත නැහැ. නමුත් මට අයිති වෙච්ච ගීත ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මම බලන් ඉන්න කෙනෙක්ට කියන ඔබට ඕනම වෙලාවක ඕනම වෙලාවක මොකට හෝ පාවිච්චි කිරීමේ ශුද්ධ වූ බලය ඔබ සතුයි. ඔත ගීතයක් ජනප්‍රිය වුණාට පස්සේ මගේ මේ ළඟදී හව ලඹසවන් මම කෝ වාට අයිති වුණා ඒකත් ගන්න. ඒ කියන්නේ මට එහෙම උමනාවක් නැහැ. ඉතින් හැබැයි ඇහුවේ කවර එකක් කරන්නේ කවර නම් අහන්නත් දෙයක් නැහැ. නමුත් මම කියන්නේ ඊටත් එහා දෙයක් කියන්නේ මොකද මාව අත ගාපු අත ගැවිලි. ඔව් මේ ශාස්ත්‍රයේ ඉන්න මගේ ප්‍රවීණයෝ මාව දරුවෙක් වගේ රැක්ක නිසා මෙම් එම්එස් අං මට වාහන නැති කාලේ එම්එස් ප්‍රනාන්දු කියන මහ වෘක්ෂයේ පල්ලෙහාට ඇවිල්ලා ඒ බදු බල්ලි වරෙන් කියනවා. මම දන්නේ මේ ලංකාවේ කවුද මේ කියලා. හැබැයි මම දන්නවා ගායක මාමෙක් කියලා. උන් යන දවසේ මෝචරියෙන් ගිහලා මමත් ග්‍රේෂන් ජය මහත් මෙහෙම එළියට ගන්නකොට තමයි මම දැක්කේ මිනිස්සු කෑ ගහනවා එළියෙන් ඔහුව ඉල්ලගෙන මහ රෑ 60වත් ප්‍රසංගයෙන් පස්සේ. ඉතින් ඒ වගේ ඒ දුන්න ආදරයට මම පෙරලා දෙන්න ඕන දේ තමයි මම හිතන්නේ හැම වෙලේම. අලුත් සලකුණක් දැක්ක හැටි මම නැවතිලා ගරු කරනවා සහ ආදරය කරනවා සහ උන් දිරිමත් කරනවා. ඉතින් මේ ගීතය අහලා මම විනාඩි 5ක් විතර නැගිට ගන්න බැරුව හිටියා. ඒ කියන්නේ ඒක මට දැනෙන තරම් මම හිතනවා ඒක මට පමණක් නෙවෙයි. මොකද මම ඒකයි කියන්නේ දැන් අම්මා තාත්තට ආදරය කිරීම අකුරු හනබයක් නෙවෙයි. ඒකත් ඒක ඊට ඒක ක්‍රියාපදයක්. ඒ ක්‍රියාපදයට සක්‍රීයව දායක වෙන්න නම් මෙහෙම ගීත අවශ්‍යයි. විශේෂයෙන්ම බලන් ඉන්න ඔබ සතියකින් දෙකකින් අම්මට තාත්තට කතා කරලා නැතිනම් වහම කතා කරන්න. මොකද ලබන සතියේ ඒ අංකය සමහර විට ඔබට
උත්තර නොදීම ඉදී. ඔව්. මේ රවි රොයිස්ට කියන අපේ මේ නවපරපුරේ දක්ෂ ශිල්පියා යහු දෙරණ තරුවක් දෙරණ සීන තරුවක් ක්‍රීම් ස්ටාර් කෙනෙක්. ඉරේෂා මේක මේ ලියලා එක අවස්ථාවකදී අපි මේ මේ එකිනෙකාට මේ රචකෙන්ට ගී ගයන අවස්ථාවක් ලැබෙනවා. හා හා. ඇයත් එනවා. ඇය කියනවා කවදක්වත් ගී ගයලා නැත මේ මේ නමුත් මම මේ මේ පෙළත් එක්ක ඉන්න කැමැත්තට ආවි කියලා නමුත් එක ඉල්ලීමකට ඉල්ලීමක් පරිදි ඇයට කියලා මේ හමාර බණවර ගීතය මේ සම්පූර්ණ නිකන් වචන ටික කියන්නේ කියලා. ඒ කියන්නේ අච්චර තාල් වලට ගී ගයපු ඒ සෙස්සෝ ඉඳෙද්දි ඇය මේ වදන් පෙළ එක දිගට කියාගෙන ගියා හැමෝගෙම දැස්වල කඳුළු පෙරෙන්න. इतना प्रबल गीयक मे अभी गायण्याण रवि उपट भूमिस्तुति रोयिष्ट ईट अवश्यमकरण थाणय थालय हृदमय सह वाद वादन भाण्डटिक सह उगे हाँड मे मधुगे हाँडी मे ओहट पिरीमन उपट किरण निका मे तल्लु दिव्य तल्लु अखिल बहितांड मे गीते हाँड अभी हेमोटम बोधुत्याक मधुमाधव अरविंद मे नैवत गया संधान करा साक्षी होगे अद्धकी सह अत्वंदी बल बहुदे अति ए अडुम कुडुम बल ए मडिसल बल अनिवार्य विशेषत्व
බොහෝ අපේ ක්ෂේත්‍රයේ අයට ආපදාවට ලක්වෙච්ච අවස්ථාවල් ඔවුන් අනපේක්ෂිත කරදර වලට මුහුණ පාපු හැම අවස්ථාවකම ඔවුන්ට උදව් කරන්න පෙරමුණට පැමිණි මැදිහත් වෙච්ච චරිතයක් ඔබ. හැබැයි සමහරලාට ඒ පිළිබඳව නම්ගම් සඳහන් කරන්න කරලා ඉදිරියට කැඳවද්දී පැත්ත පළාතුවත් නොඉන්න කෙනෙක් ඔබ. මම හිතන්නේ ඒක අර අපි හැමෝම ඒ කියන්නේ දැන් අද තමා සමහරු දන්නේ කැලුම් සහ මම මිත්‍රයන් බව. සමහර ඒ කියන්නේ මිත්‍රයන් කියන්නේ ඊ රාත්‍රියේ පෙරේද අපි හම්බුන්නේ නැහැ. නමුත් සමහර උත්සව තියෙනවා එනකොට අපි හනවා කවුදද ඉන්නේ කියලා. එතකොට සමහර නම් තියෙනවා. ඒ නම් වලට පණ තියෙනවා. උන් ඒ ස්වභාව ඉදීමත් ඒ උත්සව සාදයට යන්න පොඩි පෙළඹවීමක් තියෙනවා. ඒ එහෙම වගේ මිනිස්සු නොදන්න අපේ කතා ගොඩක් තියෙනවා කැලුම්. විශේෂයෙන්ම මේක කිව්වට හුටා ගෞරවයක් වෙන්නේ නැහැ. මං අනිත් අය ගැන කෙසේ වෙතත් උන් නැති නිසා ජීවිතුන් අතර මම ආයෙත් මතක් කරන්නේ සඳ කුමාරයා ප්‍රින්ස් උදේප්‍රියන්ත ඔහු ගායපු ගීත ඔහුගේ ගායන ආර සහ ඒ තියෙන වේරියේෂන් සහ ඔහුගේ අහිංසකම ඔහු ඇත් සැබවින්ම අහිංසකයෙක් ඉතින් ඔහු මියදුනදා පෙට්ටිය අරන් ගමට යන දවසේ තමයි මම දන්නේ ඒ ගමේ සඳ කුමාරයෙක් ඉඳලා නැහැ ඔහුගේ කාමරය දැක්කහම තමයි මම දන්නේ ඒ කාමරේ සඳ කුමාරයෙක් ඉඳලා නැහැ ඔහුගේ මෙට්ටිය දැක්කහම තමයි මම දන්නේ ඒ මෙට්ටිය කුමාරයෙක් නිදියලා නැහැ කියලා. ඉතින් මම ඒ නිසා දන්නවා අපි hina වෙලා හිටියට මේ රස්සාව කරන කලා ශිල්පීන් කියන අපේ ඔක්කොම ඔවුන් හරි සුන්දර මිනිස්සු බව දන්න නම් ඔවුන්ව කාලම බලන්න ඕනේ. මොකද ඔවුන් අතින් කිපින සුළු වචනයක් කියවුනත් ඔවුන්ට තරහ ගියත් ඔවුන් හොල්ලලා බැලුවහම විශේෂයෙන්ම නමක් හදාගෙන මේ රටේ අඩියක් තියලා තියෙනවා නම් කලාව තුළ මොකක්ම හොරහක් තියෙනවා. මොකක්ම විශේෂයෙන් මේක මම අර වෙස්මූණු සහිත කලාපිට ඇතුළු වුණාට පස්සේ ගන්ධස්සාර ගහන අසූචි වලට ඇතුළු වුණාට පස්සේ මම උඹලව හෙව්වා. මම දැක්කා අපි ඔයගොල්ලෝ අපි තර්ක කරනවා අපි විතර්ක කරනවා අපි යනකොට බදාගෙන යනවා යනකොට කැලුම හොඳ එකක් මදුවා හොඳ එකක් කියාගෙන අපි එල්ඩොට්ට බැස්සේ. නමුත් මේ නගර ඇතුලේ කම්පිටිෂන් තරංග තනතුරු විවිධ දේවල් මිසක් මා කියන දේශපාලනය තුළට මං ගියාට පස්සේ මම අතිශය හුදකලා වුණා. මොකද හවසට දෙයක් බෙදා ගන්න කෙනෙක් නැහැ. අපි හැම වෙලෙම පඩිපෙල් හෙව්වේ නැහැ කැලුම්. අපිට පඩිපෙල් ලැබෙන්නේ නැති. පඩිපෙල් හොයන් ගිය ගමනක් නෙවෙයි. ඉතින් පඩිපෙල් හොයන් යන මිනිස්සුත් පඩිපෙල් වලට මෙහෙම නිතරින් තල්ලු කරන කලාකාරයෝ කියන්නේ අහසයි පොළොවේ වගේ. ඒ නිසා මම හිතනවා ඔවුන්ට නරකක් වෙච්ච සැනින් ඔවුන් හොඳද නරකද මම අඳුරනවාද නෙවෙයි මට දැනෙන්නේ. මම මගේ විදිහට හන්දි හන්දි ගානේ එක්ක සින්දු කියපු එකෙක්. එහෙම නැත්නම් දහක් බඩේ ගින්දර තියන් සින්දු ලියපු එකෙක්. එහෙම නැත්නම් දහස දහසක් ප්‍රශ්න තියන් රඟපාලා හිනස්සපු එකෙක්. ෆ්‍රෙඩි මාමා දවසක් මගේ වැඩිමල් මාමා කියනවා නම් අයියා කියලා මේ නගරේ ඉන්නේ අපි ඔක්කොම අයියලා අක්කලා කියන හින්දා එක ප්‍රසංගයකට යන ගමන් මට මේ මම පොඩි මට අවුරුදු 16ක් 17ක් ඇති මට මෙහෙම හේතුලා ප්‍රෙඩිසෙලා කියන ලෝකේ දන්න මනුස්සයා අඬනවා අඬනවා බොහොම පුංචි දෙයකට හිතදරිද පුංචි දෙයකට එදා තමයි මන්දර මේ නගරේ කොච්චර සංවේදීද රිද්දන්න හරි ලේසි එක බැල්මකට ඔවුන්ගේ හිත රිදෙන මහ සංවේදී නගරයක් මේ. ඉතින් ඒ නගරයේ දාලා ගියාට මගේ මං සමාවිල්ලනවා සහ මං එනකොට මෙහෙම මාව ගන්න හේතුව තමයි ඔබ ඔය කියන කාරණා. ඔවුන් මාව දැක්කන් නැතත් ඔවුන්ට මාව දැනෙන සහෝදරයෙක් වගේ මචං කෙනෙක් වගේ අයියා කෙනෙක් වගේ. ඒක නිසා ඔවුන්ගේ දෑත් හිත ආදරේ මට හරි හෙවණයි කළු. ඔව් ඒකේ මේ ඈත දේ වගේ සිද්ධියකදී ඔබ වෙන්නේ ඒ ගුණුවේ ඒ පෙළේ පොකුරේ ඉන්නවා දැක්කම මදුව ඉන්නෝනේ මේ වැඩේ ෂුවර් එකට සිද්ධ වෙයි. එහෙම විශ්වාසයක් ඉබේ කියන ඉරායාසෙන් පහළ වෙනවා. මොකද අර ඔබ කිව්වාගේ මේ නම හැවුවත් ශක්තියක්. ඉතින් එවැනි මේ මේ කියන්නේ කිසිම දෙයක් පෞද්ගලික බරපොරොත්තු නොවි තමයි ඒ කටයුත්ත සඳහා එළඹෙන්නේ. ඊළඟට රූකාන්ත ගුණතිලකයන්ගේ ගීතයකට අපි යන්නේ. සරත් ප්‍රනැන්ඩු කියන රූකාගේ අතිශය පාසල් මිත්‍රය රචනා කරපු කියන්නේ මේ 80 දශකයේත් මම හිතන මුල් භාගයේ මේක හැදිලා පටිගත නොවි තිබිලා පස්සේ කාලෙක පටිගත වෙච්ච ගීතයක්. මේ තාමත් රසික රසිකාවන් රූසන්දරය ප්‍රේක්ෂකාගාරයේ දැහැනකට සමවැදිලා මේ කියන්නේ බලාගත්තුනම බලාගෙන ඉඳගෙන ශ්‍රවණය කරන විඳින ගීතයක් මේ. ඔව් සහ මට ඒ කියන්නේ මම හැමෝ ලොකු අයියලා ඔක්කොම ගැන කියද්දි මට රූකාන්ත අයියා සහ හල්පිට අයියා කියන දෙදෙනා
අති විශේෂයි හේතුව මේ වැඩි වෙන ගිය සතියෙත් මම කබරල කනත්තර ගිහිල්ලා ෆොටෝ එකක් අරගත්තා හල්පිට මම හල්පිට අයියාගේ මේ සොහොන් කොතේ සිත් 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 කියලා තියෙනවා ඒක මට රොටුන්නක් මට මහා මං ජෝතිපාල මහත්තයාගේ ඒව බැලුවා නම් මම වගේ කුඩා ගායකයෙක් හේමසිරි හල්පිට මහත්තයාගේ සොහොනේ මගේ ගීතේ තියෙනකොට ඇත්තටම මම ගිහිල්ලා සතුටුනේ මගේ ගීතේට නෙවෙයි ඔවුන් දෙදෙනා සහ මගේ තාත්තා නොවෙන්න මේ නමක් මේ ලෝකේ නැහැ ඒක මං අතිශය මොකද මම එහෙම මේ කට්ටක් කල කන්දෙන් නැගලා මිනිස්සෙන් නෙවෙයි ඉතින් ඒ පහසුව මට තනලා දුන්නට රුකාන්ත අයියටත් ඔවුන් එදෙන් පස්සේ මගෙන් ඇහුවේ නැහැ මේ නගරේ තෑගි වුණාද හම්බුනේ කියලා දොර ඇරලා දීලා එහෙනම් දුවපන් කිව්වා අයියලා මං තාම දුවනවා හල්පිට අයියාගේ නෝනා බලන් ඉන්නවා නම් තුමියනි ඒ ඔබගේ ආදරණීය මිනිසා මගේ මිත්‍රයා නැති වෙච්ච ඔවුන් දුන්න ශක්තිය අපි තාම හුස්ම ගන්නවා කැලුම් ඉතින් ඒ නිසා මේ ගීතේ එකක් රුකාන්ත අයියාගේ ගීතය මං එළියක කියලාම නැ මේක මේ ආස වුණා කියන්නේ එකක් මං මේ ඉවරලා කතා කරමු මං එන කලින් කියන්න හැදුවේ මං අද කියනවා ඔයාගේ සින්දුවක් කියලා බොහොම සුන්දර මිනිස්සු ඉතින් ඒකක් ඒක එතනින් එහාට මේකේ තියෙන අනිත් කාරණාව තමයි අපි අපේ වැරදි විශේෂයෙන්ම මම දන්නේ මේක බලාගෙන කාන්තාවන් අක්කලා නංගිලා අම්මලා මට දොස් කියන්න එපා මං කියන්නේ මෙහෙම තමයි අපි ඩිෆෙන්ඩ් කරගන්න ඉස්සලාම අපිව ඒක මං ඇත්ත කියනවා පිරිමි පිරිමිව ඩිෆෙන්ඩ් කරගන්නත් අපි ප්‍රතිරෝල් වෙනවානේ මොන වර්ධකත් වූ පිරිමියානේ කියලා දැන් මේකේ මම මුළු සින්දුවම ගන්න තවලම් කරවෝ කවරදාකද එකම තැනක උන්නේ මදුම ආදරින් සමානයි තවලම් කරයි ඒක හරි අපි ගීත අහමු බුල්පිනි සමක සීතල සහ පාළුව තවලම් හඬ ඔබට ඇහි මම විශ්වාස කරනවා මේ ගීතෙන් බොහෝ දේවල් සිත්ති මෙනෙහි වෙයි ආවර්ජනය වෙයි ඒකයි අපේ බලාපොරොත්තුව මදු මාධව අරවින්ද සමුගෙන් යායුතුවේ තාමත් නොව ඇත් සුවලින්දේ ඒකයිම නොකියා යන්නේ බොල්පිනිවැහෙන් වෙලාවේ පිට නැගලා ඇත ගම් බලා පියමන් කරවන්නේ තවත් නිවහනක ගිමන් නිවන තුරු ඔබ සියයට එන්නේ ඔබගෙන් සමුගෙන් වායන්නේ
ඔබගෙන් සමුගෙන අපි යනවා මේ බ්‍රේක් එකකට එමු නැත්නම් විරාමයකට අවසාන ගීතය ඉතිරි ඒකත් මේ ගැයු ගීත 6ට නොදෙවිනි කීයක් බව කිවේ යුතුයි තවත් කෙනෙක් ඉහළ ආවර්ජන මතක් කිරීමක් අපි එතනට එළඹෙන පෙර ආතුව තමයි මේ විරාමය ඔබෙන් ආය දෙන්නේ මා නොවන මා ඉතින් අද බොහෝ දුරට හිට පැහැදෙන දවසක් වෙන්නට ඇති හිට වෙනස් වෙච්ච දවසක් බවට පරිවර්තනය වෙන්න ඇති කියලා මා විශ්වාස කරනවා කෙනෙක් දිහා බලලා සහ ඔහු කළ කී දෑ කෙරෙහි සතුට නොසතුට ප්‍රකාශ කරපු අවධියක් නිමවට පත් වෙනවා කියලා මම හිතනවා එක්තරා මට්ටමක අඩු ගානේ 125ක්වත් යලිත් යථා තත්වයට එහෙම නැත්නම් පැරණි තමන්ට දෙවියන් දුන් තත්වයට මදු මාදව අරවින්ද ආවා කියලා තමයි මට හිතෙන්නේ මගේ මතේ අද දවසේ මේ අපි දැක්ක ගායක මිත්‍රයා තමයි මේ විවිධාකාර අත්දැකීම් ජීවිතෙන් කරන්න උත්සාහ කරා නමුත් අවසානයේ අත්විඳවීම බවට පත් වුණා අත්විඳීම් බවට පත් වෙන්නට පෙර අවු දැන් නැවතත් අත්විඳීමට ඇවිල්ලා සාමාන්‍යයෙන් මේ ඔබටත් මේ ප්‍රේමිතුරු මිත්‍රනි කොටසක් තියෙනවා ඒක තමයි මේ කතාවක් තියෙනවා පුද්ගලයන් ඔබව රිදවන විට ඔවුන් වැලි කොලයක් ලෙස සිතන් එය ඔබව සූරණු ඇත ඔබට තරමක් රිදෙනු ඇත ඒ තවසානේ වැලි කොලය ගෙවි යනු ඇත ඔබ පිරිමැදි උපමට්ටම් වනු ඇත ඔබට ඒ කිව්වේ මේක භයානක ප්‍රකාශයක් සා වටින ප්‍රකාශයක් නේ පිරිමදින්න තිතර ඔව් ඒකම කියන්න ඕනේ කලුමා මේ ගීතේ උදාන කතා දෙකක් තියෙනවා මොකද මේ අවසන් ගීතය අවසන් ගීතය ඊට පෙර අතෝ මට දුවනිය ගැන පොඩ්ඩක් කියන්න. ඔව් ස්වේතා මන්දා කෙනේ සිරිවර්ධන. ඇය ගැන කතා කරන්න කිව්වම මම ආය හැඟීම් බරෙනවා. ඉතින් කෙටියෙන් කිව්වොත් ලෝකේ ඉන්න හොඳම අම්මා ගෑව ඇය බොහොම පරිස්සමට ඉන්නවා. ඇය මොනවද කරන්නේ දැන්? ඇය මම හිතන්නේ බොහෝ විට ලංකාව හැර යන අධ්‍යාපන කටයුතු සඳහා හැර යෑමක් තමයි මම හිතන්නේ දැනට තියෙන්නේ මොකද මම පැත්තට යුරෝපයටද ඕස්ට්‍රේලියාව තමයි මම හිතන්නේ. නමුත් ඒ කිසිම දෙයකට මම කියන්නේ एक सामान्य वीयुत्ता मुखद विशेष दट गीय पौलक तींद तीरन धरवन पलातृत में आईति मम ये पेरहरे नरभूम करवेपन संक्रमण के संचार इतर पद दाल मेह आवा मेह पुर्वेसिका मारगिन मे मेरा टे जीवत्न थिंग अत्र दैंग लोकेम इकयाकसर हेम की ऊट मट धन अभी कौरगा दरू एक्को हे इना पैगानक वेन सत्यन थिंग कोहेहो सतुटेन जीवत्न थी विशेष मम मे तरुण मलिलनांगील टत्कीनो कैन मे रट दाल ये पाकिन मम नमुत मम दैंकीनो දාල යන එක නෙවෙයි ඇත්තටම තමන් හයිය වෙන්න මොකද අවුරුදු 40 වෙනකොටත් තමන්ගේ පර්ස් එක තමන්ට වද දෙනවා නම් 50 වෙනකොට මොන තරම් වදයක් දෙයිද ඒ නිසා ඒවා පුරවගෙන එන්න නැත්නම් අපි මන් දකින්න සමහරලාට මිනිසුන්ගේ කුහකකම් ඉරිසියාකම් විශේෂයෙන්ම සමාජ මාධ්‍යයේ තියෙන ද්වේෂය වෛරය හරියට කලුම හොයලා බැලුවහම ඇතුලේ හිස් තැනක් තියෙනවා ඒ හිස් තැන පුරවගන්න බැරි නිසායි ඔහු හෝ ඇය ද්වේෂයෙන් සමහරුන්ට බනිනවා ඒකට අපි සමාව දිය යුතුයි මම නම් ඒවට පාවිච්චි වෙනවා මොකද එක දවසක් මම හොයන් ගියා එහෙම ලියපු කෙනෙක්ව යක්ෂාරූඪ වෙලා මට ආයතර දකින්න හම්බුනේ තැලිච්ච සමාජයෙන් බැටකාල හෙම්බත් වෙච්ච අපූර්ව තරුණයෙක් किसीम शक्ति नगे वचन हरि प्रबल मंको मंग बट बैकिल हेरला एत्र मम इलाम दम मट धरना ये वचन पिटिपस्ती माइक नवे वैरति बिलती ओहू पूरा नैतकोट ओहू कोहे हरि मे वेदना वहू एलियट दोनी सा मंकियाने अभी दैंग वेरी हिटी ओन दैंग एवधि बलोन विधि कैत्ट पोल वगे नवे ऊंट वेडेन देनोने ऊंट दुआन देनोनी थिंग එහෙම තමයි මම දැන් ජීවිතය ගැන හිතන්නේ මොකද නැවත වතාවක් එනවා මේ දැන් මේ ගීතයත් එහෙමයි ඉස්සර අතුල අධිකාරි කොළඹහම කැලුම අපේ දිහා ඉන්නේ අපි දැන් මේ ඔලු කියන්නේ අය අතුලට 18ක් ඇති මට 15ක් ඇති එහෙම නිකන් ළඟලා ඉතින් අපි කොළඹ යනවා මේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා නැහැ හරියට නැහැ
එයාගෙත් එකක් ඇල්ලලා මගෙත් එකක් ඇල්ලලා දැන් අපි ඉන්නවා. කොහොම හෝ වටේ ඇවිදලා ඇවිදලා මේ යනකොට මේ පාරාදීසෙ හදනවා. මේ ගීතය අතන ඡාන් ඡාන් ගල කොණ්ඩේ දදා දැන් ඇක්ෂන් දදා හදනවා. එතකොට කෝල් එකක් එනවා මේ ටෙලිනාට්‍යයක රඟපාන. එනවා මේ බලපංකෝ. ටෙලිනාට්‍යයකට රඟපාන දැවිලා. අම්මා එනවා පණිවිඩේ අන්න මේ හතරට කතා කරනකොට කොහෙ ගියත් කමක් නැහැ එන්න කියලා. මම කියනවා ඌ ටෙලිනාට්‍යයක්. මම කියනවා ටෙලිනාට් මම නළුවෙක් නෙවෙයි එතකොට මම කියනවා මේ මම එන්නම් හැබැයි සංගීතය කරන්න අතුල. අතුලත් ඉතින් සන්ෆ්ලවර් ආ ෂෝක්නේ මේක බෑන්ඩ් එක එකක්නේ. කවුද මේ ඕකේ නිලිය නිල්මිනි දෙන්නකෝ. එතකොට සින්දු කියන්නේ සමිතා ආරන්දති. ආ යන්ද වැඩේට. ඔන්න ගියා වැඩේට. ගිහිල්ලා සින්දුව රෙකෝඩ් කරන්න දැන් අතුල මම තීම් සොන් එක කියනවා මේ පැත්තේ අතුල එහා පැත්තේ ඉඳලා සමිත මට මේ සිංග කරන්න කලින් එනකොට එන්න යන වෙලාව වැඩි. මං කිලකෝ දැන් මේ මෙච්චර වෙලා යන්නේ ඇයි මේ ඒ කියන්නේ ශබ්දාකාරී ඉඳන් පොඩි වෙලාවකින් එන්න පුළුවන් පරිපාලනකාරී ඉඳන් ඇතුලේ පැඩල් එකක් වගේ හැම වෙලේම මෙහෙට යනවා මෙහෙට යනවා කොහොම නමුත් ඒක අපි මේ කියන්නේ දැන් අපි වැඩි හිටින් ඉඳන් ඒ තමයි සුරංගනා කතාව අතුලගේ සුරංගනා කතාව මගෙත් පිනිබිඳු කියන නාට්‍යයෙන් පටන් ගත්තේ අද අපි හතර දෙනාම තනි ජීවිත නමුත් මං ආයෙත් මතක් කරන්නේ හැමෝම හිතන්න ඕනේ මේ බලන් ඉන්න ඔබ වුණත් ආ යා මෙයා වැඩි වසුනා හරි ආවනා එයා පව් අපිට අදාළ නැහැ කවුද හරි කවුද වැරදි නෙවෙයි ප්‍රශ්නේ හැමෝම ප්‍රාර්ථනා කරන්නේ Tamanට හරියන්නේ මේ ගීතයකට හොඳ එකක් මොකද මේකේ අතුල ඇයි කියලා මන් දන්නේ පාරාදීසය කියන්නේ මොකක්ද පේමන්ට් එකේ මාදමා නෙවෙයිනේ පාරාදීසයේ මාදමා ඇගිය කියන්නේ පැරඩයිස් එකේ ආйти මට දැන් මේක මගේවත් අතුලකවන්න නෙමෙයි හැම පරාජිතයෙක්ම හැම ප්‍රේමයක්ම කුඩු පට්ටම් වෙනකොට හිතන්න මගේ පාරාදීසේ උඹයි ගියේ උඹගේ පාරාදීසේ මන් නැ නෙවෙයි මම උඹ ළඟට එන්නෙත් නැ මේකේ අන්තිමට අහනවා ඇයි විතු මාව සොයා මම යන්නේ නැ පාරාදීසේ දාලා ඔබයි ගියේ පාරාදී මං කියන්නේ මට පමණක් නෙවෙයි මේක ගැහණියෙක් නා ඔබ එහෙම හිතන්න දැන් අපි හිතමු අපි හතර දෙනාම පවුල් හතරක් බවට පත් වෙලා මේ හතර දෙනාටම මේ ගීතය දුන්නොත් ඔව් හතර දෙනාම ඉන්නේ උන්ගේ පාරාදීසේ. එතකොට මේකේ හටනක් නැහැ. තරහක් නැහැ. ඇඟිලි දික් කරන්න නැහැ. මොකද ඉන්නේ පාරාදීසේනේ. නේද? ඒ නිසා මම හිතනවා මේ ගීතය හැමෝටම බේරෙන්න තැනක් පාරාදීසේ ඉන්න. මොකද එතකොට කාටත් කියන්න බෑ තමන් කවුද කියලා. ඔබ වෙන තැනකට අරන් ගියා පාරාදීසේ කියන වචනය හැදුවේ කරුණාරත්න අබේසේකර. ඉංග්‍රීසි පැරඩයිස් කියන වචනෙන් තමයි P A R A D S E පාරාදීසේ පැරඩයිස් කියන වචනින් තමයි සිංහල මේ වචනයක් බවට ඒකේ හැම පරිවර්තනය කරගෙන තමයි ඔහු මේ ශ්‍රී ලංකන් ගුවන් සේවාවට අවශ්‍ය කරන ජිංගල් එක හැදුවේ ඒ කාලේ පැරඩයිස් පාරාදීසේ ඒක මෙතන පාරාදීසයක් බවට පරිවර්තනය කරේ අපේ යටිනුවර කණ්ඩායම මෙමු නැත්තම් යටිනුවර ඔව් ඒ කියන්නේ ඩවුන්ටවුන් කණ්ඩායම අපේ ගයන්ත විජේරත්නගේ කිත්සිරි ගුණසේකර රණුක් කොළඹාරච්චි එවගේ මේ ශාන්ඩි සිල්වා උදාර අබේ වික්‍රම ඉන්දිකා අධිකාරි රංග පෙරේරා සමගි පිටිපස්සෙන් ඉන්නෝ දිලාන රචිත රංගගේ නම කිව්ව නේද මං එකම ප්‍රසන්න ලංකාතිලක සුපුරුදු පරිදි කිත්සිරි නම කිව්වද කිත්සිරි නම කිත්සිරි ගුණසේකර මේ ප්‍රසන්න ලංකාතිලක සුපුරුදු පරිදි PL තමයි අපිට ශබ්ද සංයෝජනය කරේ පාරාදීසය තයන්න දොර දොරටු හරින්න පුංචි දෙයක් කියන්න පුළුවන් ද කලින් අවසර දැන් මේ වැඩසටහන ගැන කියන්නද ඔව් ඊට ඊට කලින් මම මන්දන මේක දායිද කියලා හේතුව අර තනියම මේ නගරයට එනකොට ආයෙත් මම ලොකු ශක්තියක් හැටියට හිතනවා හැමෝටම තියෙන ශක්තියක් මම පරක් වෙලා ආයෙත් ඒ වසන්තයත් මට පරක් වෙලා ඉන්නේ මම මගේ YouTube channel එක පටන් ගත්තා පුළුවන් නම් මේක දාන්න නැත්නම් ඒත් කමක් නැහැ මధుමාදව on YouTube මේ බලන් ඉන්න ඔබට type කරන්න තියෙන මధుමාදව on YouTube किसीम वर्णयाक देशपाल कलावेतीन मम दन सियाल करा हदागत तेन आराधना करण एन एल बलांगिन्न मधुमन आयत्यान पुलवा मेतन किया मम अदेन कुटम मे एका मल्डी कथा करोटम मंको चिंता चिंता कथा कर मंको आय पटांग दगल तिब्बे पलवीन सटान पास मम दुट किसी दैक विनाशला तिब्बे है कि मट हितुने बै संगीत कांड विनाशला तिब्ब එතකොට මම ඇහුවා එහෙම වුණාද කියලා. නමුත් අද මට ආයෙත් කියන්න තියෙන කිසි දෙයක් වෙනස් වෙලා නැහැ. ඒ රහ ඒ සියල්ලම තියෙන ස්තුතිය සීල දෙනාට ඒ මහන්සියට ඒ පුහුණු වීම වලට මම දන්නවා ඒ කොච්චර වෙහෙසද කියලා. සමගේ ආදරණීය කටකාර විනාශකාරී සුන්දර මිත්‍රයා. ඔහුත් සමග මේ ගෙවන වෙලාවේ අර වෙන කෙනෙක්ට වඩා මට මගේ පපුව
ඇරලා පෙන්වන්න පුළුවන් මොකද අපි අපි ඕන තරම් ජීවිත ගැන කතා කරලා තියෙන හින්දා සහ මෙහෙම කම්බැක් එකකදී නැවත පැමිණීමේදී බවුන්ස් බැක් එකකදී බොහෝ විට දෙවනි පාර තට්ටු කරනකොට සමහර දොරවල් ඇරෙන්නේ ටිකක් පරක් වෙලා ඒකට කාටවත් වැරදි කියන්න බෑ නමුත් ඔබ මේ සංගීත කණ්ඩායම අපේ අධ්‍යක්ෂක ඇතුළු මේ ආයතනයම සහ මේ සියලු මම යන තැන්වල ඒ දොර ඇරුණට ස්තුතියි මොකද ඒක මම හිතන්නේ ඉස්සර නම් මම හිතන්නේ මගේ වෙලාවෙන් කොටසක් මම දෙරණට දුන්නා මේ මානවන මම ඒකට කියලා මොකද අද මට ඇත්ත කියන්න වෙලා තියෙනවා මේ නැවත එනකොට සමහර දේවල් මම කැමතියි ඒ කියන්නේ දෙයක් නැති වුණාම ඒක වෙනදට වඩා අපිට රහයි ඒ කියන්නේ මීට අවුරුදු 10කට කලින් රසිකයෙක් කතා කරනවට වඩා දැන් කතා කරද්දී මම නැවතිලා බලනවා ඇයි මේ මදුමාදව කියන කලාකාරයටද ඔයා කතා කරන්නේ මට බඩගිනි මට බඩගිනි ඒ නිසා මම හොයනවා කමෙන්ට් එකක් දැක්කම කියවනවා රිප්ලයි කරනවා එහෙම මිනිහට වරදින්න ඕනේ නැති වෙන්න ඕනේ සල්ලි නැති වුණාමනේ රුපියලේ අගේ දැනෙන්නේ ඒ වගේ අද දවසේ මෙහෙම තොරන් ගහලා අර කොහෙද ඉරපු විනාශකාරී පැත්තකට මදුමාදවට ආසනයක් තියලා ලයිට් ගහලා ඔබ එන්න ඇවිල්ලා යන්න කියනකොට මම හිතනවා ඒක මට දෙන තෑග්ග ඒ කියන්නේ මගේ වෙලාව නෙවෙයි ඔබට ස්තුති කරනවා ඔබ සියලු දෙනා මට ඒ කුසට වෙලාවක් දුන්නා ඒකට ස්තුතියි මං දවසක ඒක මීට වඩා හයියෙන් කියන්නම් මොකද මේ මොහොතේදී ඒක මට ලොකු ශක්තියක් විශේෂයෙන් ආදරණීයන්ට කියන්න මට නැවත ආදරය කරන්න මොකටවත් නෙවෙයි මම උඹලා හදපු නම මදුමාත වරවින්ද ඉතින් ඇත්තරම ගී මදුවිතක් ඔබ අපිට ප්‍රදානය කරා මොකද ඔබගේ උත්පත්ති කුසලතාව ගායනයමයි ඒ නිසා ඒ ශිල්පියා කියන්නේ ගායනයේ ප්‍රායෝගිකව සිද්ධාන්ත වශයෙන් මේ යම් යම් තැන්වල ඇති නමුත් ශිල්පියෙකුටයි පිටන්නේ ශිල්පියා සිද්ධාන්ත තියෙන තැන්වලට ගියන් පස්සේ මේ සිද්ධාන්ත වලට ඔබ වරුත්තු දෙන්නේ ඇත්ත එතකොට නැවතත් ඔබ ඔබට දීපු ශිල්පය ඔබ ප්‍රගුණ කරපු ශිල්පය කරා එන්න වෙනවා හරියට මේ කවදා හරි ඒක මේ සාමාන්‍ය භාෂාවෙන් කියොත් විවාහපත් බිරිඳ ගාවට එන්න වෙනවා වගේ. අවසාන ගීතේට එළඹෙමු ප්‍රියතම මිත්‍රනි බොහොම ස්තුතියි අපි දිහා බලන් හිටියට වෙනද වගේම ගායන්ත ප්‍රමුඛ කණ්ඩායම ඒකම අපි අර මේ උණු වතුරංශේ සමාජිකයන් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මොකද මේ සරත් සහ අපේ මේ හැම කෙනෙකුටම අපේ රතාචාර්යවරු මේක විශාල පිරිසක් ඔබ හිතනවා නම් ඔබ වගේම බලන් ඉන්නවා මේ මේ කැමරා මානගෙන මේ ආලෝක ධාරා අප කෙරෙහි යොමු කරමින් මේ සියලු දෙනාම විශාල කැපකිරීමක් මහන්සියක් ගන්නවා මේ රාත්‍රියේ වර්ණවත් කරන්න. ඉතින් ඔබ එය පිළිගන්න එක මොනතරම් සතුටක්ද? අපි හා පව දවසක හමු වෙමු ප්‍රියමිත මිත්‍රිනි. ඔබට ජෑම් පමණයි. से आदरे गुम लिया थिया एकौ दो महदे गुम वशी कला पारादी से मादमा पालुवे है गया पारादी से मादमा पालुवे बात ऐसे हादरे गुम लिया थिया ने मा पैतुव लोकये वासना व पावुने कोहे मट वेदना तिलिने पुदा हसरल सरा अमिदिलया विमादमा बाद से आदरे
ඇඟුම් ලියා තියා ජීවිතේ පුරා ඔබේ සෙනේ ලැබෙවි දෝලනේ ඔබේ ආදරේ ලැබෙවි දෝලනේ සෙනෙහේ පුරා සසරේ පුරා පැතුමන් දරා ඇබේ මාව දෙවි දෝසුයා පාදැසෙ ආදරේ ඇඟුම් ලියා තියා ඇකවුදු මහදේ ඇඟුම් වශී කළා වාරාදිසේ මාදමා පාලුවේ ඇගයා වාරාදිසේ මාදමා පාලුවේ ඇගයා වාදසේ ආදරේ